हरी आई बोन आई बोन सर आधे गाना पांती ओ आधे गाना पांती आलू तैन क्या हरी कोमा दिथिंग आई ऑनलाइन सेट ना काटती है ने होंदा इन्हें ऑनलाइन करने का किधर टेबला ने ते एक आके एमबीबी मनवारी क्या मैं आपको उतना गिनती आगा तो कुछ शोक देने पंतेलर बैंक को कुड़ी नोट वड़ा ऐड ऐड में नुके ඒකයි හරි එනං කට්ටියම සාදරයෙන් පිළිගන්නව නැවත ඔන්ලයින් වලට මම හිතන්නේ ආයි මාසයක් කියලා පටන් ගන්න මාස 3 4ක් විතර කරන්න වෙයි සූදානම් වෙන්න වැඩේට හරි අපි අද පොඩ්ඩක් පළවෙනි දවසක් නිසා ඔන්ලයින් එකේ මම අපිට ගිහතිය කරගන්න බැරි වුණානේ සවුඳ දවස අපිට අත්හැරලානේ අඟහරුව දෙන්න පටන් ගන්න උනේ සා ඔයාලා අද පළවෙනි දවසට සම්බන්ධ වෙන්නේ හරි අපි අද බාග පාඩුවෙන් පටන් ගමු හරි දැන් ඔයාලගේ දැන් ගැටලුවක් තියෙනවා වාර විභාගේ තියාගන්න බැරුව ගියා අපිට හැබැයි ඒකට සර් ඔන්ලයින් හරි විභාගේ හදන්න ක්‍රමයක් අපිට කියයි ආ අපි ඒක කිව්ව ගමන් අපි මේ විදිහට වාර විභාගේ තියන්න සූදානම් වෙනවා මොකද ගේමක් දීලා ලකුණුත් බලන්න එපයි දැන් අපි අතරින් පතර පේපර් එකක් බැලුවට එහෙම නෙවෙයි අපි වාර විභාගයක් තිබුණේ නැහැ නේ හරියට හරි ඒකට සූදානම් වෙන්න කට්ටිය ඉන්න අතරේ දැන් බොහොම නිදහසේ ඉන්නවනේ ගැටලු දැන් ඉස්කෝලේ ඔන්ලයින් කරනවද සංදීප කරනවා සර් උදේ යනවායි උදේ ඔන්ලයින් තියනවායි ඔව් සර් උදේ තියනවානේ රයිට් හොඳයි කොහොම හරි කම නැහැ වැඩේ තියනවානේ හරි සමහර ස්කෝල් වල තියන හොඳයි ඒක මොනවා හරි කම නැහැ වැඩේ මොන අතකින් හරි යන්නයි ඕන මොකද දැන් පන්ති නැහැ ඔන්ලයින් ස්කෝල නැහැ එහෙම කියලා බෑ ඉතින් මේ අපිට තියෙන අවස්ථාවන්නේ මේ ලැබිලා තියෙන විදිහට ඉගෙන ගන්න වෙනවා පුතේ මොකද අපිට වෙන පාඩුවට කවුරුත් මේකට වගකීමක් ගන්නෙ නැහැ ඒ නිසා ඉතින් අපිට වෙන දේ අපිම කොහොම හරි වෙන දරාගෙන මේක ගොඩ දා ගන්න ඕන තේරුණානේ අපි උපරිම සහයෝගය දෙනවා මයි ටීචර්ස් සිප් සේවන ඒ විදිහට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය හැම විෂයකටම දෙනවා දැන් ඔයාලා දන්නවා කොච්චර අපි වැඩ පිළිවෙලා මේකට හදලා තිනවද කියලා මොකද මේ සෙට් එකක් ඇඩ් වෙලා නැතු ඉන්නේ හරි එනං අපි ආව පාඩමට ලියන මාතෘකාව භාග කොටස් දෙකක් තියෙනවා අපි පළවෙනි කොටස සාකච්ඡා කරන්නේ භාග හරි එතකොට දැන් භාගයක් කිව්වහමනේ නා වචන දෙකක් තියෙනවා මෙන්න මේමත් භාග තියෙනෝනේ භාග මේක භාග ටිකක් ගැම්මඩ කියන්න ඕනේ මේක භාග නිකන් අර ලාවට මේක භාග වචන දෙකක් ඒකනේ අකුරු දෙකක් තියෙන්නේ නැත්නම් ඉත එකම විදිහට තියෙන තිබ්බනේ මේ දෙකක් ඇයි මේ සංදීප එකක් දෙකින් එකක් කියන්න සංදීපගේ මට ඇහෙනවා මදි දෙකින් එකක් කියලා කියන්න කවුද දෙකින් එකක් කියලා කියන්නේ සද්ද වැඩි එක බහා මෙයා හා මේ භාග කියලා කියන්නේ දෙකෙන් එක කියලා සංදීප කියනවා. මිනුකම කෝ කියන්නේ? එහෙස මිනුක කියන්නේ මොකද මේ වචන දෙකක් තියලා තියෙන්නේ දෙකම භාගනේ. භාග කියන්නේ අර මේ දෙකෙන් එක ඒක තමයි. ඒ කියන්නේ සංදීප කියපු එක හරි. ඔව්. එහෙමයි. හා. චිල්කි අනේ තිරිකි මොකෝනේ ගැඹුරු අපරි ඉන්නේ උත්තරයක් දෙන්න නේද හරි ඊට පස්සේ මං ගන්නම් එක එක උත්තර එනවා මට මේක පොඩ්ඩක් බලමු අපි දැන් හතියෙදි මේව ඉගෙන පොඩක් කැමරා ඕෆ් හරි අවුරු ඉන්නවත් දන්නේ නැහැ අම්මල තාත්තලත් දන්නේ නැහැ ඉන්නේ රයිට් හරි හොඳයි එතකොට භාග කියලා නම් දෙකක් තියෙන පුතේ ඔයාලා හරියටම හරි මෙන්න මේ භාග කියන එකෙන් අදහස් කරන්නේ දෙකෙන් එකක් කියන එක මේ භාග කියන එකෙන් අදහස් කරන්නේ දෙකෙන් එකක් දැන් අර අපේ ගෙදරටනේ අර ගෙනත් දෙනවනේ අම්මෝන් දැන් ගෙනත් දීලා කියනවා අම්ම චොක්ලට් එකක් ගේනවා මම මේක කියලාත් ඇති මිට කලින් නේ අම්ම චොක්ලට් එකක් ගෙනත් දීලා කියනවා පුතේ මල්ලිටත් භාගයක් දීලා ඔබ කාපන් කියලා කියනවා
හරි මල්ලිටත් භාගයක් දීලා ඔන්න දැන් අයියා තමයි දැන් වැඩේ බෙදන්නේ හරි අපි තුමු අයියා මිනුක කියලා දැන් අම්මා ගෙනත් දීලා මිනුකට දීලා නංගිටත් දී භාගයක් දීලා කන්න කියලා හරි දැන් නංගිත් බලන් ඉන්නෝ හරි දැන් ඔන්න මිනුක දැන් භාගෙ බෙදන්න හදන්නේ මිනුක මොකෝ කරන්නේ මෙන්න මිනුක භාගෙ මෙන්න නංගිකි කෑල්ල මේ මිනුකේ කෑල්ල එතකොට අම්මා අහනවා ඔයි භාගෙ බෙදපු විදියද දැන් ඔයි භාගෙ බෙදුව හරියද දැන් මිනුක මොකක්ද දෙන උත්තරේ මේකෙද ඉතින් අම්මා මට කිව්වේ භාගයක් බෙදන්න කියලා භාග අම්මා කිව්වේ නෑනේ භාගයක් බෙදන්න කියලා අම්මා කිව්වේ භාගයක් බෙදන්න කිව්වා දැන් මම භාගයක් බෙදුවා මෙන්න මෙහෙම කිව්වනම් දෙකෙන් එකක් හරියටම දෙනවා දැන් භාග කිව්ව නිසා ඉතින් මට ඕන විදිහට මම බෙදලා දුන්නා හරිනේ නේ රයි ඕකනේ වෙන්නේ අපිට එතකොට භාග කිව්වහම් පුතේ මේ නමින් එනකොට විශාල පරාසයක් අවි වෙනවා දෙකෙන් එක විතරක් නෙවෙයි සියලුම භාග වර්ග. ඒතර භාගයක් කියන්නේ මොකද්ද? සම්පූර්ණ එකක්. සම්පූර්ණ ඒකකයක්. සම්පූර්ණ ඒකකයක් අපි ගමු වෘතයක් ගමු. සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් වලට බෙදලා. බෙදන්න ඕන සමාන කොටස් මේක ඉතාව වැදගත්. සමාන කොටස් වලට බෙදලා එක කොටසක් හෝ කොටස් කිහිපයක් ගත්තාම අපි ඒවට කියනවා භාග කියලා. සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් වලට බෙදලා එක කොටසක් හෝ කොටස් කීපයක් ගත්තහම අපි ඒවට කියනවා භාග කියලා. ඉතින් අපි හිතමු ඔන්න මම මෙයා සමාන කොටස් දෙකකට බෙදනවා. බෙදලා එක් කොටසක් පාට කරනවා. ඉතින් පුතේ අපි මෙයාට කියන්නේ මේක දෙකෙන් එකයි. දෙකෙන් එකයි. මේ දෙක කියලා කියන්නේ සම්පූර්ණ ඒකකයක් නම් බෙදපු කොටස් ගන්න සමානව බෙදපු කොටස් ගන්න මේ එක කියලා කියන්නේ අපි සැලකිල්ල දක්වන කොටස් ගන්න අපි ගන්න කොටස් කීයද එකක් එකයි මෙන්න මේ ඉරෙන් යට තින කෙනාට විශේෂ නමක් කියනවා හරය කියලා එතකොට හරය කියන්නේ පුතේ සම්පූර්ණ ඒකකයේ බෙදිච්ච කොටස් ගන්න එතකොට හරය තියෙන්නේ යට මෙන්න මේ උඩ ඉන්න කෙනාට අපි කියනවා ලවය කියලා. එතකොට ඔයාලා මේ කෙටිය මතක තියාගන්න ඕනේ අර හරක පිට ළමය කියලා මතක තියාගන්න ඕන ඕක තමයි. එතකොට ඉරෙන් යට ඉන්නවා හරය, ඉරෙන් උඩ ඉන්නවා ලවය. පැහැදිලිනේ. අපි හිතමු මේම ගත්ත කියලා. මේක කියවන්නේ පුතේ 4න් 3යි. මෙයා කියවන්නේ කොහමද? 4න් 3යි. ඒ කියන්නේ මේකේ අදහස දරුවනේ සමාන කොටස් 4කට බෙදලා සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් 4කට බෙදලා කොටස් කීයක් ගත්තාමද 3ක් ගත්තාම අපි මේකට කියනවා 4න් 3යි 4න් 3යි මෙයාට කියන්නේ 5න් 1යි 5න් 1යි පැහැදිලිනේ රොණ හරය ලවයයි මතක් කරගත්ත හරය කියන්නේ ඒකකය බෙදෙන කොටස් කීයක්ද එයා හරය ලවය කියලා කියන්නේ අපි සැලකිල්ල දක්වන ඒක ගන්න ලවය කියලා කියන්නේ අපි සැලකිල්ල දක්වන ඒක ගන්න පැහැදිලි නේද හරි ඔය ඒකකයක් සැලකුවොත් තවත් භාග තියෙනවා පුතේ මෙහෙම සමූහයක් සැලකුවොත් අපි හිතමු සමූහයක් කියන්නේ ඔන්න එක වගේ බොත්තම් 20ක් තියෙනවා කියලා හිතන්න බොත්තම් 20ක් තියෙනවා ඒතර සමූහයක්නේ බොත්තම් 20ක් තියෙනවා ඔය බොත්තම් 20ෙන් අපි නම් බොත්තම් 20ක් තිනවා බොත්තම් 20ෙන් 10ක් ගන්නවා මොකක් හරි කාර්යයකට බොත්තම් 20ක් තිබුණා 10ක් ගත්තා එතකොට මෙන්න මේ යොදාගත්ත බොත්තම් ප්‍රමාණයත් අපි දක්වන්නේ භාගයක් විදියට කීයයිද 20ෙන් 10යි එතකොට මේවා ගන්නේ සමූහයකින් භාගයක් ලෙස සමූහයකින් මර මං ඉස්සෙල්ලා කිව්වේ ඒකකයක් ඒකකයක් සමාන කොටස් වලට බෙදලා ඒකෙන් කොටසක් හෝ කොටස් කීපයක් ගත්තාම භාග. එහෙම නැත්නම් සමූහයකින් කොටසක් හෝ කොටස් කීපයක් ගත්තාම භාග. පැහැදිලිනේ. රයිට්. අපි ලියව මාතෘකාව භාග. ලියන්න උතන යටින්. ලියන්න පුතාලා. කිසියම් ඒකකයක් කිසියම් ඒකකයක් කිසියම් ඒකකයක්
කිසියම් ඒකකයක් සමාන කොටස් කිහිපයකට බෙදා කිසියම් ඒකකයක් සමාන කොටස් කිහිපයකට බෙදා සමාන කොටස් කිහිපයකට බෙදා ඒයින් එක් කොටසක් හෝ ඒයින් එක් කොටසක් හෝ ඒයින් එක් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකූ විට එක් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකූ විට එය වෙන පාට පෑනකින් භාග භාග ලෙස හඳුන්වයි එය භාග ලෙස හඳුන්වයි භාග ලෙස හඳුන්වයි පැහැදිලිනේ ඊළඟ පේලියෙන් එසේම 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 කිසියම් සමූහයකින් කිසියම් සමූහයකින් කිසියම් සමූහයකින් කොටසක් හෝ කිසියම් සමූහයකින් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකූ විට කිසියම් සමූහයකින් කොටසක් හෝ කොටස් කිහිපයක් සැලකූ විට එයද භාගයකි ඔතන යටින් පුතේ අපි මෙන්න මේක දාගමු හරේලාවේ නම් කරගමු අර සමාන කොටස් වලට බෙදින එක තමයි ඉතාව වැදගත් නැත්නම් භාග වෙන්නේ නැහැ සමාන කොටස් වලට බෙදිලා නැත්නම් එක හරියන්නේ හරි පැහැදිලිනේ ප්‍රභාග හරි දැන් මතක් කරගත්ත මතක් වුණා මේක අපිට අටක් ගාලා මුල ටික මුල ඉඳලම පටන් ගමු ලියන්න පුතේ අනුමාත්‍රකාව ඒකක භාග ඒකක භාග ඒකක භාග අහලා ඇති මේ ටික දන්නවා අපිට අපි මුල ඉඳන් පටන් ගමු ඒකක භාග ඒකක භාග කියලා කියන්නේ බලමු කාට හරි මතකද කියලා චමිඳු මනෝපුතා ඒකක භාග කියලා කියන්නේ ඒක පිට අවුන්නේ චමිඳු චමිඳු මාකරසි ගැටලුවක් තියෙන තැනනේ සංදීප ලවයේ එකවන භාග මොනවද ඒකක භාග කියලා කියන්නේ ලවයේ සංඛ්‍යාව එක වූ භාග වලට කියනවා ඒකක භාග බොහොම හොඳයි ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ උදාහරණ ගත්තොත් මේ දෙකෙන් එක තුනෙන් එක පහෙන් එක හතෙන් එක හරේ කවුරු හිටියත් කමක් නැහැ ලවේ එක නම් අපි ඒවට කියනවා ඒකක භාග ලියන්න මගේ දරුවන් ලවේ සංඛ්‍යාව එක වූ භාග එක වූ භාග
ඒකක භාග ලෙස හඳුන්වයි. ලවයේ සංඛ්‍යාව එක වූ භාග ඒකක භාග ලෙස හඳුන්වයි. ඒකක භාග ලෙස හඳුන්වයි. උදාහරණ කීපයක් ලියාගන්න පුතේ. මේ ටික ලියාගන්න. ඒකක භාග ලෙස හඳුන්වයි. හරි. ලියන්න පුතාලා අනුමාත්‍රකාව ඒකක භාග ගැටලුවක් නැහැ. දැක්කොත් හොයාගන්න පුළුවන්. ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ලියන්න පුතේ ඊළඟ අනුමාත්‍රකාව තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. මේකට තව නමක් කියනවා පුතේ නියම භාග කියලා. නියම භාග. අපි ඉගෙන ගත්තේ ඔක නියම භාග කියලා. දැන් ඔයාලා ඉගෙන ගන්නේ තත්ත්‍ය භාග කියලා. සමහර পেපර් වල මේ නමත් තියෙන නිසායි මම මේ ඒ වචනේ දුන්නේ. තාම මේ නියම භාග කියන වචනේ තේනවා සමහර පොත්පත් වලත් තියෙනවා. පර්ණ සිලබස් වල. දැන් කතා කරන්නේ අපි තත්ත්‍ය භාග කියලා මේ වචනේ. රයිට්. තත්ත්‍ය භාග මම හිතනවා මතක ඇති කියලා මිනුක. මිනුක මොකක්ද තත්ත්‍ය භාගයක් කියලා කියන්නේ? හරයට වඩා ලවයේ අඩු භාග. හරයට වඩා ලවයේ සංඛ්‍යාව කුඩා වූ භාග. බොහොම හොඳයි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ වම මේ 7න් 5 හරයට වඩා ලවයේ කුඩායි. තත්ත්‍ය භාගයක්. 6න් 3 හරයට වඩා ලවයේ කුඩායි. 8න් 5 හරයට වඩා ලවයේ කුඩායි. එතකොට අර නියම භාගයක් මම ඔකේ ලියනවා මේ ඒකක භාගයක් ලියනවා දෙකෙන් එක. තත්ත්‍ය භාගයද නැද්ද? තත්ත්‍ය භාගය. ඒකට විශේෂ නමක් තියෙනවා ඒකක භාග කියලා. ඒකට එයා අයිති වෙන්නේ තත්ත්‍ය භාග කියන ලොකු කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ලියන්න උතන යටින්. හරේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව හරේ සංඛ්‍යාවට වඩා ලවයේ සංඛ්‍යාව කුඩා වූ භාග තත්ත්‍ය භාග ලෙස හඳුන්වයි. තත්ත්‍ය භාග නෙවෙයි හොඳේ තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග ලෙස හඳුන්වයි. රයිට්. ඊට පස්සේ කට්ටියට මතකද තුල්්‍ය භාග? ඔව් ඔව් නේ මතකයි මතකයි. මොනවයි තුල්්‍ය භාග කියන්නේ? සමාන භාග. අන්න හරිනේ. ඔව් ඔයි තින්නේ. මොන භාගද පුතේ? සමාන භාග. තුල්්‍ය භාග කියන්නේ මොනවද? සමාන භාග. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මම උදාහරණයක් ලියන්න දැන් මතක් වෙටක් ගාලා. දෙකෙන් එක ගත්තනම් එයාට තුල්්‍ය භාගයක් තමයි පුතේ 4න් 2. පැහැදිලිද? අපි ගමු 3න් 1. 3න් 1 ගත්තනම් එයාට තුල්්‍ය භාගයක් තමයි 6න් නම් 2. 6න් 2. 9න් නම් 3. 3. දැන් මතක් වෙනවා මතක් වෙනවා. දැන් ටික ටික ඕන ගලාගෙන එනවා. තේරුණා නේ? එතකොට පුතේ තුල්්‍ය භාග කියලා කියන්නේ හරේ හා ලවේ තියෙන එකිනෙකට වෙනස් සංඛ්‍යා. මෙතන තියෙන හරේ මෙතන හරේ 2 මෙතන හරේ 4. මෙතන හරේ 1 මෙතන හරේ 2. හරේ හා ලවේ සංඛ්‍යා සමාන නැහැ. හැබැයි මේ හැමෝගෙම පෙන්වන්නේ එකම ප්‍රමාණයක්. මේ බලන්න මම උදාහරණකින් පෙන්වන්නම්. ඔන්න හිතන්න එකම වගේ ත්‍රිජු කෝණාස්රාකාර හැඩ දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. මම පළවෙනි එක සමාන කොටස් දෙකකට බෙදලා එකක් පාට කරා. ඔන්න දෙකෙන් එක.
ඊළඟ එක පුතේ සමාන කොටස් හතරකට බෙදලා කෑලි දෙකක් ගත්තා. එතකොටනේ හතරෙන් දෙක ඒ උනාට බැලූ බැල්මටම පේනවා මෙන්න මේ කොටසයි ප්‍රමාණයෙන් එකිනෙකට මොකෝ වෙන්නේ සමානයි. ප්‍රමාණයෙන් එකිනෙකට සමානයි. එහෙනම් දෙකෙන් එක කිව්වත් හතරෙන් දෙක කිව්වත් කියන්නේ එකම ප්‍රමාණයක් ගැන. මෙන්න මේ විදියට හරේ හා ලවේ එකිනෙකට වෙනස් සංඛ්‍යා පැවතුණත් එකම ප්‍රමාණයක් හඟවන භාගවලට අපි කියනවා තුල්‍ය භාග කියලා. පැහැදිලිනේ? රයිට්. අපි ඉස්සෙල්ලා එක ලියලෙමු. ලියන්න පුතේ අනුමාත්‍රකාව තුල්‍ය භාග. තුල්‍ය භාග. තුල්‍ය භාග. ලියන්න උතන යටින් පුතාල මෙහෙම. හරේ හා ලවේ. හරේ හා ලවේ. හරේ හා ලවේ. එකිනෙකට වෙනස් හරේ හා ලවේ එකිනෙකට වෙනස් සංඛ්‍යා පැවතුණත් එකිනෙකට වෙනස් සංඛ්‍යා පැවතුණත් එකම ප්‍රමාණයක් එකම ප්‍රමාණයක් දක්වන භාග එකම ප්‍රමාණයක් දක්වන භාග වෙන පාට පෑනකින් තුල්‍ය භාග තුල්‍ය භාග ලෙස හඳුන්වයි තුල්‍ය භාග ලෙස හඳුන්වයි රයිට් එතකොට තුල්‍ය භාග හොයන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි පුතේ ගුණ කිරීමේ ක්‍රමය උදාහරණයක් මේ බලන්න දෙකෙන් එක මම මේකේ හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනවා ඒ කියන්නේ පුතේ හරය දෙකෙන් ගුණ කරා නම් ලවයත් දෙකෙන් හරි ෂෝක් ඉවරක් දෙක හතරයි එක්වරක් දෙක දෙකයි එහෙනම් දෙකෙන් එකට තුල්‍ය භාගයක් තමයි හතරෙන් දෙක මං ආපහු ගන්නවා දෙකෙන් එක මං හරයත් තුනෙන් ලවයත් තුනෙන් ගුණ කරනවා එහෙනම් දරුවනේ දෙකෙන් එකට තුල්‍ය භාගයක් තමයි දෙවරක් තුන හයයි එක්වරක් තුන තුනයි පැහැදිලි නේද එහෙනම් දෙකෙන් එකට තුල්‍ය භාගයක් තමයි ඕනනම් හතරෙන් දෙක ගන්න පුළුවන් එහෙම නැත්නම් හයෙන් තුන ගන්න පුළුවන් මොකද්ද මේ කරේ ගුණ ක්‍රීමේ ක්‍රමයේදී හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කර තේරුණා නේද හොඳට මතක තියාගන්න ඕන ගුණ කරන්න ගන්න එකම පූර්ණ සංඛ්‍යාවක් හැබැයි මේතෙන්ට ගන්නකොට එක්කෙනෙක් අපි යොදා ගන්නෑ ගුණ කරන්න කවුද ගන්න ඇත්තේ බින්දුව යොදා ගන්නෑ පැහැදිලි නේද හොඳට මතක තියාගන්න ගුණ කිරීමට බින්දුව යොදා ගන්නෙ නෑ මේ අද පුතා මේ ටිකක් හම්බෙලා තියෙන පොඩ්ඩක් මේ උරු නැති ගතියක් තියෙන ඒකයි මේ පොඩ්ඩක් නිතර මේ වෙන්නේ මේක ගලත යනවා හරි ගණන් ගන්න එපා නේ පොඩි පොඩි ආබාධ තියෙනවා ඉතින් නේ අලුත් තැනකට ආවට පස්සේ එකපාරට හුරු වෙන්නේ නැහැ හරි අරකනම් හෙඩ්ෆෝන් එක දාතා මේක හෙල්ලෙන්නේ නැහැ එහෙම තියෙනවනේ මේක කුමාරසේකේ ගානට හදලා තින්නේ අපිට ඒක ලොකුයි රයිට් සර් ඉන්නවා මිතර පහත් හරි තුල්‍ය භාග ලියන්න පුතේ ඔතන යටින් තුල්‍ය භාග සොයන ආකාර දෙකකි තුල්‍ය භාග සොයන ආකාර දෙකකි එක ගුණ කිරීමේ ක්‍රමය එක
ගුණ කිරීමේ ක්‍රමය. තුල්ල භාග සොයන ආකාර දෙකකි. එක ගුණ කිරීමේ ක්‍රමය. ලියන්න පුතේ එතන යටින් ඉස්සෙල්ල විස්තරේ ලියලා උදාහරණ හදාගමු. ලියන්න. හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් එකම පූර්ණ සංඛ්‍යාවකින් එකම පූර්ණ සංඛ්‍යාවකින් එකම පූර්ණ සංඛ්‍යාවකින් වරහන් ඇතුලේ දාගන්න දරුවනේ වරහන් ඇතුලේ දාගන්න බිඳුව හැර බිඳුව ගන්නෑ වරහන් ඇතුලේ දාගන්න බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ගුණ කිරීමෙන් තුල්ල්‍ය භාග ලබාගත හැකිය තුල්ල්‍ය භාග ලබාගත හැකිය උදාහරණ කිපයක් හදලා පෙන්වන්න පුතේ මෙන්න මේ තුන හදලා පෙන්වන්න දෙකෙන් එක හදලා පෙන්නමු හරයත් පහෙන් ලවයත් පහෙන් හරි මේ තුන හදුවාම ඇති දෙවරක් පහ 10යි 5යි දැන් දන්නවා ක්‍රමේ දන්නවනේ උදාහරණ තුනක් හදුවාම ඇති මේ උදාහරණ තුන හදලා තියන්න ඔන්න හරය හා ලවය එකම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කළ තුල්ල භාග හොයන විදිය නවන් ගයිවරද ඉවරයි සර් නවන්ක කොහෙද ඉස්කෝලේ මට මේ නවන්ක නම මතක නෑනේ කොහ බලන්න සර් මම අදයි ජොයින් වුණේ නෑ පුතේ අදයි ජොයින් වුණේ සර් ආ ඒකනේ මම මිනිකන් උරු නමක් නිසා චුට්ටක් බැලුවේ රයිට් හරි කොහෙද ඉස්කෝලේ පුතේ කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලේ කුරුණෑගල ජනාධිපති බාලිකා රයිට් හොඳයි පුතේ හරි මට නම හුරු නැහැ කියන්න දැක්කම නැති නමක් නිසා චුට්ටක් බැලුවේ හරි බොහොම හොඳයි වෙනවනේ ලංකාව වටේම ඉන්නව කට්ටිය දැන් හරි ලියන්න පුතේ අංක 2 මොකෝ සඳි පිනාවෙන් ඒ මුදල් ගෙවා පාල කරලා දැන්නීමකි කොහොමද අංක 2 බෙදීමේ ක්‍රමයෙන් තුල්ල බෙදීමේ ක්‍රමයෙන් අංක 2 බෙදීමේ ක්‍රමයෙන් ඉස්සෙල්ල ගුණ කිරීමේ ක්‍රමයෙන් හෙව්වා ඊළඟට බෙදීමේ ක්‍රමයෙන් හොයන මේ තාම මේ 6 7 දේවල් මේ මතක් කරන් එන්නේ 8 වසර තා ඈත හොඳේ මම මේ ටික මතක් කරන් එන්නේ ඉතින් අපේ කට්ටියට හොඳ මතකයක් තීනෝනේ ඒ නිසයි මම මේ ටික ආයි මතක් කරන්නේ බෙදීමේ ක්‍රමයෙන් තුල්ල භාග හොයන්නේ කොහමද අපි ගම් පුතේ උදාහරණයක් අපි ගම් මට දෙනවා 20න් 8 20න් 8 මෙන්න බලන්න මම් පුතේ මේකේ හරයයි ලවයයි දෙන්නව බෙදනවා දෙකෙන් ආ 20 දෙකෙන් බෙදුවහම 10යි 8 දෙකෙන් බෙදුනහම 4යි එහෙනම් 20න් 8ට තුල්ල භාගයක් තමයි 10 නම් 4. හරි ෂෝක්. බලන්න කොච්චර ලේසිද? රයිට්. ඊට පස්සේ මම ගන්නවා 20න් 8. හරයයි ලවයයි දෙන්නා බෙදනවා පුතේ. 4ෙන්. 20 4ෙන් බෙදනවා 5යි. 8 4ෙන් බෙදනවා 2යි. බලන්න ෂෝක්නි. එහෙනම් 20න් 8ට තුල්ල භාගයක් තමයි 5ෙන් 2. පැහැදිලිනේ? රයිට්. අපි විස්තරේ ලියලිමු. මොකද්ද කරන්නේ? හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් දෙන්නම
එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදනවා. හැබැයි මේකටත් අරය ගන්න නැහැ. කවුද අරය? බිංදුව. බිංදුව ගන්නෙ නැහැ. රයිට්. ලියන්න පුතේ මෙහෙම. හරේ සංඛ්‍යාවත් හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් හරේ සංඛ්‍යාවත් ලවේ සංඛ්‍යාවත් බිංදුව හැර ඒක දාලම ලියමු හොම්මම බිංදුව හැර බිංදුව හැර බිංදුව හැර වෙනත් ඕනෑම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් වෙනත් ඕනෑම එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් බිංදුව හැර වෙනත් ඕනෑම එකම ඒ කියන්නේ හරය ලැබෙ දෙන්නම එකම පූර්ණ සංඛ්‍යාවෙන් බෙදෙන්න ඕන හරය දෙකෙන් බෙදලා නිකන් ලවය හතරෙන් බෙදෙන වගේ කියලා ලවය හතරෙන් බෙදන්නේ නැහැ पूर्ण संख्या की बेदी में तुल्य भाग लबागत है तुल्य भाग लबागत है अपे याद हसंदु पुता ने दहसिंदु आई नो ने කොල්ල බලන්න පුදුම හැදියාවක් වෙලා තියෙන ඔන්ලයින් පන්ති රෙනකොට ඒක හරි වැදගත් දැක්කනේ හසිඳු ඉන්නවද කියලා හොයාගන්න මම හිතුව නෑ කියලාද පන්ති රයිට් උදාහරණ දෙකක් හදුවාම ඇති පුතේ මේ දෙක හදා අද ලස්සන කතාවක් දැක්ක මම මේ යන්න මොන කියලා හිතුණා තුන වසර ළමයෙකුට දීලා යාළුව ගැන පොඩි විස්තරයක් ලියන්න තමන්ගේ යාළුව ගැන එහෙම දෙනවනේ ඒතර දුන්නාම ඉතින් ලියලා යාළුව ඉතින් හොඳමයි ලියන්නේ නේ යාළුව හරි හොඳයි යාළුව හරි මොනවද කාරුණිකයි එහෙම ඉතින් කිව්වහම ලියන්නේ එහෙම දාලා කොල්ල අන්තිමට යටිල් ලියලා යාළුවගේ නම දාලා මොකද්ද මිනුකද මොකද්ද ඔහම මන් දන්නේ නැහැ නමක් දාලා ඒ දරුවගේ නම දාලා යටින් දාලා අන්තිමටම ලියලා සුබ පැතුමකුත් දාන්න එපා යාළුවට යාළුවට නිවන් සැප ලැබේවා කියලා ටීචර් ඕක බලලා මොකෝ කරලා තියෙන්නේ ටීචර් එක කපලා දාලා ටීචර් පොතේ මෙන්න මෙහෙම රවුමක් ඇඳලා දාලා ඒක වටේට මොකෝ කියන්නේ ළමයා ලියපු එක හරිද වැරදිද හරි ළමයා ලියපු එක හරි ටීචර්ට ඒක තේරිලා නැහැ තේරුණයි දැන් අපි පුරුදු වෙලා ඉන්නේ නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොයි වෙලාවටි මලාට පස්සේ නිවන් සැප ලැබෙන්න ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ ඉන්නකන් තමයි ප්‍රාර්ථනා කරන්න ඕනේ තේරුණානේ ඒ නිසා ඊට පස්සේ කාට හරි සුපත්නකොට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැබැයි ඉතින් ඔය ආචිල සීලින් තැන්වල කියලා පොළු පාරවල් කාලා මට නම් කියන්න එපා සර් තමයි කිව්වේ මාව ගාවන්න එපා ඕන දෙයක් ඇත්ත දැනගෙන කියන්න හරි සර් නම් කිව්වේ නෑ හොඳේ ඔන්න පොළු පාරවල් කනවා අපි යන් එතනින් ඉස්සරහට එතකොට ඔන්න දැන් තුල්ලේ භාග හොයන්න පුළුවන් ලියන්න පුතේ අනුමාත්‍රකාව විෂම භාග විෂම භාග විෂම භාග විෂම භාග විෂම භාග නිකන් විෂම කියනකොටම තියෙනවනේ විෂමයි එතකොට අපිට අදහස් දන්නවා මේකේ හරයට වඩා ලවය මොකෝ වෙන්නේ විශාලයි උඩ ලොකුයි මේ
අපි ගත්තා 7න් 10 7න් 15 මේ උඩ ලොකුයි මේ වගේ අයට කියනවා මොනවා කියලාද විෂම භාග කියලා 2න් 3 3න් 7 මේවට කියනවා පුතේ විෂම භාග කියලා යන යටින් හරයට වඩා හරයට වඩා හරයට වඩා ලවය විශාල වූ භාග හරයට වඩා ලවය විශාල වූ භාග හරයට වඩා ලවය විශාල වූ භාග වෙන පාට පෑනකින් විෂම භාග විෂම භාග වේ විෂම භාග වේ හරි උදාහරණ කීපයක් ලියා ගන්න පුතේ හරි ඊළඟට ලියන්න විෂම භාග අඳුර ගත්තා මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා ඒකේ භාග කෑල්ලක් නැහැ මිශ්‍ර සංඛ්‍යා මිශ්‍ර සංඛ්‍යා භාග නැහැ මිශ්‍ර සංඛ්‍යා මොනවයි හසිනු මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ असिंधु असिंधु रहा मीनू मिश्र संख्या क्या मना पुते मीनू माइक ऑफ मिश्र संख्या कोई मोन भाग याद देख तू इन पुते उदाहरण मान लिया ना तुनाई पाहेन देख पूर्ण संख्या हरी मोन भाग याद देख तुला तीन नियम तात्य भाग लिया पुते मेहमे आटिंग पूर्ण संख्या वाखा पूर्ण संख्या वाखा पूर्ण संख्या वाखा पूर्ण संख्या वाखा नियम भाग तात्य भाग या एकत्वेन पूर्ण संख्या वाखा तात्य भाग या एकत्वेन तात्य भाग या एकत्वेन मिश्र संख्या सकस्वे मिश्र संख्या है कि नामे तीन का खावलांग वेला तीन का प्रूट सेलेट दे आकवागी ने कित मी इन्ना ने सेट टेक राइट ओंदा मिश्र संख्या सकस्वे उदाहरण कीपिया लियों पुते आपी तुनाई पाहिन देख देकाई हातरें तुने हायाई देखेने के वो ऐसी ना मिश्र संख्या मेरोट क्या ने मिश्र भाग किया लगी इतनी है मेरोट क्या ने मनोवाद मिश्र संख्या किया ला मिश्र संख्या किया ला हारी දැන් ඔන්න චූටි දෙයක් අපිට ඉගෙන ගන්න තියෙනවා මේක මතක ඇති බලමු මම දෙනෝ විෂම භාගයක් අපි බලමු විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් බවට විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා ලියන්න පුතේ අනුමාත්‍කාවක් විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට
පත් කිරීම නැත්නම් පරිවර්තනය කිරීම විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම නැත්නම් හැරවීම ඕන එක දෙන්නේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යා බවට හරවන්න ඕන හරි බලමු කට්ටියට මතකද කියලා මං කීප දෙනෙක්ගෙන් උදාහරණ කීපයක් දාන්නක් ගාලා ගන්නු පළවෙනි එක සංදීප දෙකෙන් තුන මොකද්ද සංදීප මං කරන්න ඕන මට ඕන මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුතේ ලවේ තියෙන සංඛ්‍යාව දෙකේ කොටස් වලට කඩා ගන්නවා හා හරේ තියෙන සංඛ්‍යාව හරේ විදියටම ලියනවා හරි ඔන ලිව්වා ඒ පාර ලවේ තියෙන සංඛ්‍යාව දෙකේ කොටස් වලට කඩා ගන්නවා ආ ලවේ හරේ තියෙන මොකද හරේ ලවේ තියෙන සංඛ්‍යාව දෙකේ කැලි වලට රයිට් ඒ කියන්නේ දෙකෙන් බෙදන්න කියන එක නේද ඔයා ඔයි කියන්නේ තුන කීයෙන් බෙදන්නද දෙකෙන් බෙදන්න කියන හා තුනට දෙකේව කීයක් තියනවද එකයි එකක් තියනවා ඒ එක මං කොහින්ද ලියන්නේ භාගෙට ඉස්සරහින් හා ඒ කියන්නේ මෙතනින්ද ඔව් හරි එතකොට තුනට දෙකේව එකයි දෙකයි තව එක්කෙනෙක් ඉතුරු වෙන සංදීප මේ බෙදුවට පස්සේ මෙන්න බලන්න තුන දෙකෙන් බෙදුවා තුනට දෙකේව එකයි දෙවරක් එක දෙකයි ඉතිරි එක ඉතුරු එකකෝ ඒක තමයි මේක කියලා කොයින් හරි කියන්න එපැයි ඉතුරු එකකෝ ලවයේ තියෙන තැන ආ හරි ඒක තමයි මේක තේරුණානේ ඉතින් අපි ලියන්නේ කොහොමද ඒක එකයි දෙකෙන් එක ඉතින් කොහොමද පරිවර්තනය කරේ හරි ලේසියිනේ මේ කතාව තියෙන්නේ දෙකෙන් තුන ඉතින් එයා විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවේ හරය වෙන්නේ විෂම භාගයේ හරයමයි හරි ලේසි මෙතන දෙක නම් මෙතනත් දෙක ඊළඟට මොකද කරන්නේ තුනට දෙකේව කීයද බලන්න ඒ කියන්නේ තුන දෙකෙන් බෙදෙනවා එතකොට පිළිතුරක් එනවනේ ඒ කියන්නේ ලබ්ධිය එන්නේ උඩ එක්කෙනානේ ලබ්ධිය 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 තමයි පූර්ණ සංඛ්‍යාව ලබ්ධිය තමයි කවුද පූර්ණ සංඛ්‍යාව ශේෂය තමයි කවුද ලවේ මේ හරි ලේසි මෙන්න බලන්න මෙයා තමයි හරය බෙදෙන එක්කෙනා හරය මෙයා තමයි පූර්ණ සංඛ්‍යාව ඒ කවුද ලබ්ධිය ඉතුරු එක්කෙනා තමයි ලවේ ශේෂය තමයි ලවේ පැහැදිලිනේ රයිට් පළවෙනි උදාහරණය හදාගන්න දෙකෙන් තුන සමානයි එකයි දෙකෙන් එකයි ඕනනම් බෙදෙන විදිය පැත්තකින් බෙදලා මේ කේක් කෙනා එන විදියත් ඕනනම් දාගන්න ඒක ඉතරම් අවශ්‍ය නැහැ ඉතින් ඔයාලට දැන් ඔකමත් තේරෙනවා අවශ්‍ය නම් පැන්සලින් හරි කමක් නැහැ පැත්තකින් ඕනනම් පළවෙනි එකට විතර ලියලා තියාගත්තක් කමක් නැහැ මෙන්න හරය මෙන්න ලවය මෙන්න පූර්ණ සංඛ්‍යාව තමයි ලබ්ධිය හරි ගණන් පහක් හදමු හැබැයි මං එක එක්කෙනාගෙන් ගන්නවා පුතේ මේක මන් දෙන්නේ විෂම භාග මට මිශ්‍ර සංඛ්‍යා කරන්න ඕන හරි මෙන්න ගණන් පහ වඩා ඉක්මන් කළා හදමු හතරෙන් හත පහෙන් දොළහ තුනෙන් පහ හය හතෙන් විසි දෙක අන්තිම එක නමෙන් දහනමය හරි හරි මට පේන කට්ටිය ඉවරයි නේ මං ගාන දාන සුණාගෙන් අදලි ඉවරයි නියමයි නවන්ක පළවෙනි කිවරද පුතේ ඉවරයි සර් රයිට් මට කියන්න පුතේ පළවෙනි එකේ උත්තරේ
ඒ පුතේ 3 1 2 right හරි මං ගන්නම් ඕක සංදීපගෙන් සංදීප 4 4 1 4 3 කීයද 1 4 3 කොහමද පුතේ ඔක එන්නේ ඕනම් බෙදලා බලමු පැත්තෙන් 7 බෙදන්න 4 7ට 4 ව 1යි 4 වරක් 1 4යි ඉතිරි 3 එතකොට මං කිව්වනේ ගන්න විදිය ලබ්ධිය තමයි පූර්ණ සංඛ්‍යාව 1 බෙදන කෙනා තමයි හරය 4 මෙයාගේ හරය 4 නම් මෙයාගේත් හරය 4යි ශේෂය තමයි ලවය 1යි 4ෙන් 3යි හරි ඊළඟට මං ගන්නම් 5ෙන් 12 5ෙන් 12 මට කියන්න උරේෂා 5ෙන් 12 को 1යි 2ෙන් 2 1යි 2යි 1යි 2ෙන් 2 2ෙන් 2 නෙමෙයි මෙයාගේ හරය 5 නම් මෙයාගේ හරයත් කිය දෙන්න ඕන 5 5ෙන් 2 දෙ ඔය එක තමයි හා දැන් හරි ඔය දැන් සර් ලිව්වනේ හරි එතකොට 5 2යි 5ෙන් 2 පටලවා ගන්න එපා ඈ මෙතන හරයම තමයි මිශ්‍ර සංඛ්‍යාවේ හරය වෙන්නෙත් පුතේ දැන් පටලවා ගන්න එපා මේක හා ඊළඟ එක මිනුක 1යි 3ෙන් 2 3ෙන් 2 1යි 3ෙන් 2 නියමයි මේ 5ට 3 ඒවා 1යි හරය 3 ඉතිරි 2 7ෙන් 22 මං ගන්නම් ගන්නම් කවුද ජනිත ජනිත රුක්ෂාන් ජනිත 4 ඉවරයිනේ ඔසර් ජනිත කියනක පුතේ 7ෙන් 22 උත්තරේ මට 3යි 7ෙන් 2 නියමයි 3යි 7ෙන් 1යි බොම හොඳයි ඊළඟට මට උත්තර දෙන්න කිල්කි 2යි 9ෙන් 1 2යි 9ෙන් 1 නියමයි බොම හොඳයි එතකොට මොකද්ද මගේ දරුවන් මෙතෙන්දි කරේ ආයිත් අහගන්න මොනව හරි අතපස් වීමක් තියෙන මතක් කරගන්න විෂම භාගයක් දීලා මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරනකොට පුතේ කරන්නේ විෂම භාගයේ හරයම තමයි මිශ්‍ර සංඛ්‍යාවේ හරය වෙන්නේ. ඒතර මෙතන 4 නිසා මෙතනත් 4ම තමයි. ඊට පස්සේ 7 බෙදන්න 4ෙන්. 7ට 4 ඒවා 1යි. ඉතිරි 3ක්. ඉතිරි 3 තමයි ලවය. හරිනේ. හරි. එහෙනම් අපි ඊළඟට මේකේ අනිත් පැත්ත දෙමු. දැන් ගහට නැගලා තියෙන්නේ බයින විදියකුත් හොයාගමු ගහට නැග ගනන් දැන් බයින්නත් ඕන නැන්නයි තියාර පූස වගේ ඉතෑගි උට්ට වෙලානේ හරි බයින්න තමයි වෙන්නේ මැද ඉඳලා චුට්ටක් බයිනෝ පයින්නෝ එහෙම බෑ හරියට බයින්න දැනගන්න ඕන මං ගන්නවා මේ සංඛ්‍යාව විෂම භාග මං ගන්නවා මිශ්‍ර සංඛ්‍යාවක් 3යි 2ෙන් 1 මට ඕන මෙයා විෂම භාගයක් බවට පත් කරන්න මම දෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් බවට පත් කරන්න ලියන්න මෙහෙම උදාහරණේ ලියන්න 5ත මිශ්‍ර සංඛ්‍යා සර් මාතෘකාව නැද්ද මාතෘකාව නිකන් ගැටලුවක් ගානක් විදියට ලියන්න 5ත මිශ්‍ර සංඛ්‍යා 5ත මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට හරවන්න නැත්නම් විෂම භාග ලෙස දක්වන්න ඕන විදියක්. හරි. හරවන්න කිව්වත් දක්වන්න කිව්වත් විෂම භාග කරන්න කියන එක තමයි මේ කියන්නේ. හරි. එන හරි ලේසි මේක. වියලි කැස්ස. ස්ම ගන්න නිකන් අපහසු වගේ දැනන දැන්. වෙන මතු වෙනවද මන්නේ. හරි. 3යි 2ෙන් 1.
ගාල කිට්ටුයි නිසා කවන්නේ නැහැ කරාපිටිය ළඟයි අද අද ගාලින් නිසා පුතේ මෙන්න මෙච්චරයි කතාව ඔන්න දැන් විෂම භාගයක් කරන්න හදනේ හරේ මෙයාම තමයි ඔන්න දාගත්ත ඉස්සෙල්ලම මේකේ දෙක නම් මේකේ දෙකම තමයි මෙන්න මෙච්චරයි වෙන්නේ හොඳට අහගන්න හරි එකපාරින් තේරුම් ගන්න දෙක ගුණ කරන්න තුනෙන් දෙවරක් තුන හයයි මෙයා එකතු කරන්න ලව එකතු කරන්න දෙවරක් තුන හයයි එකයි හතයි එහෙනම් කීය දෙකෙන් හතයි ඒ කියන්නේ මොකද්ද මේ දෙවරක් තුන හයයි දෙක එකක් මොකද ඒ කිව්වේ මට නම් පැහැදිලි නෑ මෙන්න අහගන්න මොකද ඒ කිව්වේ කියලා හරයේ සංඛ්‍යාව මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ගුණ කරලා පුතේ මෙතන හර ලවය එකතු කරන්න හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ලවය එකතු කරන්න මං ඊ සටහනක් දැම්මොත් මෙහෙමයි මෙන්න මෙතෙන්ට එනකොට ගුණ කරන්න මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී එකතු කරන්න දෙවරක් තුන හයයි හයට එකක් එකතු කරා හතයි දෙකෙන් හතයි තව එකක් බලමු එහෙනම් දෙකයි පහෙන් එක ඕන්න බලන්න හරය අනිවාර්යෙන් පහ හරි ලේසි ඔන්න ගත්තා ඔන්න මෙතන ඉඳන් මෙතෙන්ට ආ ගුණ කරා මෙතන ඉඳන් මෙතෙන්ට හරි ලේසි එකතු කරා පස්වරක් දෙක 10යි 10ට එකක් එකතු කරා 11යි පහෙන් 11යි තා එකක් ගාව මේ බලන්න හරි ලේසියිනි කතාව 4යි 8න් 1 හරි මේ හරය 8මයි ආ මෙතෙන්ට ගුණ කරා මෙතෙන්ට එකතු කරා 8 වරක් 4 කොඩයින සර් චක්‍ර කොත බලන ගන්නේ 8 වරක් 4 කීයේ 22 ආ 22 බොමෝලයා 8 වරක් පුළුවන් ඒ කියන්නේ නියමයි හා 8 වරක් 4 32යි 32යි 1යි 33යි 32යි 32යි 33යි බලන්න අපේ දරුවන්ගේ ಗುಣ කිරීමේ හැකියාව අතිවිශිෂ්ට එකක් කාලා මම ගාන කියනකොට කියලා ඉවරයි මේ චක්‍රේ කටපාඩම් මේ මිටියට මං අහන්න ඉස්සෙල්ලා කියලා ඉවරයි බොම හොඳයි ඊළඟ 18 වරක් විතර වගේ එන්න ගමු නේ හා හරි 3යි 18 7 සර් මාරයිනි කිව්වාගේම ලිව්වා නේ ඔය 18 වරක් තිනෝ හා හරි කියමු බලන්න එහෙනම් හරය 18මයි 18 වරක් චක්‍රේ හා ගුණ කරා එකතු කරා හරි 18 වරක් 3 පොඩ්ඩක් එන්න සර් හදලා කියන්නම් චක්‍ර කොලෙත් නැහැ ඒකෙත් 18 වරක් නැහැ නේ හා 17 18 වරක් 3 54යි 54යි 7යි 61 61යි මට මේ අමතක වෙලා මේ පැත්ත බැරින්න කැමරක දිහාට කැමරක පොඩක් උඩින් තින්නේ මේ පර අතන පුරුද්දට අරේ පන්ති පුරුද්දට කැමරක දිහා මේක බැර නිකන් පල්ලෙහා බලනවා වගේ පේන්නේ කැමරක අතන සර් මට ඉස්සෙල්ලා කියලා ගියා කැමරක යාමර උඩ තියෙන්නේ උඩ දිහා බලන් උගන්නන්න කියලා මට අමතක වුණා කැමරාව දිහා බලව ගන්න. දැන් අරේ පන්ති එකේ නම් මැෂින් එක උඩම කැමරක තියෙන. ඒතර මැෂින් එක ඔයාලා දිහා බලන් කතා කරනවා. ඔයාලා දිහා බලන් ඉන්නවා වගේ. කැමරාව පොඩක් ඈතින් තියෙනවා. හරි. මේක තනියෙන් හදන්න. තනියෙන් කියන්නේ මං අහන කෙනා උත්තර දෙන්නේ. අහන කෙනා උත්තර දෙන්නේ. හරි. 6යි 7යි 6යි 7ෙන් 5. Right. 6යි 7ෙන් 5. මම මේක ගන්නේ. තමාර කැමරා ඕෆ් වෙනවා. තමාර කැමරා ඕෆ් වෙනවා. කැමරා ඕෆ් වුණාට ඉතින් මට නම මේකේ තියෙනවා ඈ. හරි. ආ මීනදිනි ඉන්නවනේ. 7ෙන් 47යි. ඊයේ පුතේ 7ෙන් 47යි. Right. බලමු කොහොමද එන්නේ කියලා. හරය 7මයි. 7 වරක් 6 42යි. 42යි 5යි 47යි. හරි ලේසියිනේ පුතේ කතාව. එහෙනම් අපිට මිශ්‍ර සංඛ්‍යාවක් දුන්නොත් විෂම භාග කරන්න හරි ලේසි. මොකද කරන්නේ? හරය ගුණ කරනවා පූර්ණ සංඛ්‍යාවෙන් ලවයේ එකතු කරලා ඒන සංඛ්‍යාව දානවා ලවයට. හරේ සංඛ්‍යාව විෂම මිශ්‍ර සංඛ්‍යාවේ හරය. හැදිරිනේ. හරි. මේ ගණන් පහ ඕන නැහැ. දැන් මම මේක හැදුවනේ. මම දැන් වෙන ගණන් පහක් දෙන්නම්. රයිට්.
ඔහොම හදමු ටක් ගාලා. හරි. මෙන්න ගණන් පහ. මගේ පුතාලා ටක් ගාලා හදමු. 4යි 7න් 2 පළවෙනි එක. 8යි 6න් 5. 9යි 3න් 1. 5යි 2න් 1. 4යි 4න් 1. ගණන් පහයි. Right. ටිකක් අඩුයි ඉතින් හැමෝටම ඔන්ලයින් එන්න බැරුව හරි මාක් හරි ගැටලු ඇති නේද පන්ති ඔක්කොම නැහැ ඉතින් මොකද කරන්නේ මං ඒත් කිව්වා මම මෙසේජ් එකක් දැම්ම කට්ටියට මේ යාළුවෙක්ගේ ගෙදරකට හරි ගිහලා පුළුවන් විදිහට පන්තිට සම්බන්ධ වෙන්න කියලා වීඩියෝ එක නම් දෙනවා ගැටලුවක් නැහැ කොහොම හරි ඉගෙන ගන්නයි ඕන කොහෙට හරි සම්බන්ධ වෙලා හරි ගැටලු ඇති ඉතින් ගැටලු නැත්තේ නැහැ සමහර තැන්වල ෆෝන් නැතුව ඇති ප්‍රශ්න ඇති හරි බලන්න ඉතින් ඒ වගේ යාළුවෝ ඉන්නෝ නම් පොඩ්ඩක් උදව් කරන්න හොයලා බලන්න යාළුවෝ ටික සම්බන්ධ කරගෙන හැමෝටම ඔන්ලයින් එන්න බැරුව ඇති කේස් ඇති පළවෙනි එක මම ටක් ගාලා ගන්නම් පළවෙනි එක 6 7යි හරි 4 4 28යි 2යි 30යි 7න් 30යි හරි දා ගන්න හරි ටක් ගාලා ඕම 7න් 30යි දෙවෙනි එක 6 6 හරි 8 වරක් 6 48යි 8 වරක් 6 කීයේ 48 48යි එයාට 5ක් එකතු කරා 53යි 6න් 53යි හරය තුන තුන් වරක් 9 27යි 1යි 28යි හරය දෙක දෙවරක් 5 10යි 1යි 11යි හරය හතර හතර වරක් 4 16යි 1යි 17යි මං හිතුවා කඩලා ලිව්වේ නෑ අපි 7 දිනම් මේ 7 වසරේ දිනම් මේක හොයන විදිය මෙහෙම ලියලා ඇති දැන් මේක ගත්තනම් මං ඔයාලට කියලා ඇති 4යි 4න් 1 7 වසරේදී මෙහෙම කියලා ඇති ඉතින් අහ දැන් ඕන්නේ නැහැ නේ ඔය මතකයි 6 7 ලියලා 4 ගුණ කිරීම 4 එකතු කිරීමේ කොහොම දාලා ඇති 7ේදී හරි දැන් ඒ ඕන්නේ නැහැ ඉතින් දැන් ඒක මතකයි අපේ කට්ටියට ඒකයි මම එකපාරෙම එක ගත්තේ හරි ඒ 7ේදී එහෙම කරා දැන් ඒක අවශ්‍ය නැහැ කියලා සරලව කරන්න ඕනේ නැහැ නේ මේක දැන් හිතෙන් හදන්න පුළුවන් ගාන දුන්නාම හිතෙන් උත්තර දෙන්න පුළුවන් හැම එකෙම හරි දැන් එහෙනම් ඔන්න අපි විෂම භාග මොනවද මිශ්‍ර සංඛ්‍යා මොනවද මිශ්‍ර සංඛ්‍යාවක් විෂම කරන්නේ කොහොමද විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියන එක ඉතාලම පැහැදිලිව කරගත්තා හරි රයිට් ඉතාලම පැහැදිලිව අපි ඉගෙන ගත්තා දැන් අපි යමු එතනින් එහාට මාර අමාරු කොටසක් තියෙනවා භාග එකතු කිරීම ලියන්න පුතේ අනුමාත්‍රකාව භාග එකතු කිරීම භාග එකතු කිරීම ටක් ගාලා එකතු කිරීම අඩු කිරීමත් බලන් එමු නේ කොහොමද කියලා කට්ටිය භාග එකතු කිරීම හරි අපි ඉස්සෙල්ලම ඕකේ ගණන් දෙකයි හදන්නේ හරය සමාන භාග දෙකක් ගත්තොත් 6න් 1ට එකතු කරන්න ඕන 6න් 3ක් දැන් හරය සමාන භාග එකතු කරද්දී නම් අපි දන්නවා පුතේ දෙන්නගෙම හරය සමාන නම් පිළිතුරේ හරය වෙන්නේ එකතු කරන භාගයන්ගේ හරයමයි. ලවය මොකෝ කරන්නේ? එකතු කරන්න. 1යි 3යි එකතු කරන්න. පිළිතුර කීයද? 6න් 4යි. පිළිතුර කීයද දෙන්නේ? 6න් 4යි. තව එකක් ගමු. 5න් 1ට එකතු කරන්න ඕන පුතේ. 5න් 4යි. පහෙන් අපි සම්පූර්ණ එක හැදෙනවනේ ආයි අපි ගමු පහෙන් දෙකක් පහෙන් එකට එකතු කරමු පහෙන් දෙකක් එතකොට හරයන් සමානයි හරයන් සමානම් හරි ලේසි අපිට එකතු කරන්න එහෙනම් පිළිතුරේ හරයත් එයාම තමයි පහමයි ලවය ටික එකතු කරා එකට එකතු කරන්න පුතේ දෙකක් 1යි 2යි එකතු කරාම 3යි කාගෙන් 3යිද පහෙන් 3යි
මාර අමාරුයිනේ හරය සමාන භාග එකතු කරන්න. තේරුණානේ කොච්චර අමාරුදු කියලා මේක. හරය සමාන පිළිතුරේ හරයත් එයාම තමයි. ලවය ටික විතරක් එකතු කරනවා. කවුරු එකතු කරනවද? ලවයෝ එකතු කරනවා. ලවයෝ ටික එකතු කරලා දානවා. පැහැදිලිනේ? හරි. ටක්කල මේ උදාහරණ දෙක හදාගන්න. මේක ගණන් හදන්න මම දෙන්නේ. ඕන්නේ. උදාහරණ දෙක විතරක් දාගන්න. 6n එක එකතු කිරීම 6n 3, 5n එක එකතු කිරීම 5n 2. සර් මාර්තුකා. භාග එකතු කිරීම පුතේ. අර භාග එකතු කිරීම කිව්වේ යට 30 හදන්න. අඩ කඩ ගන්න ඕනේ. හරය සමානේ ඔය වෙනම හැම ඕනේ. දැන් ඔව මේ මේවා හතේදී කරපු දේවල් නේ. මම මේ මතක් කිරීමක් කරන් එන්නේ 8 වසර ටික උගන්නන්න කලින්. නැන 8 වසර තියෙන්නේ ಗುಣ කිරීම ඉස්සෙල්ලම. ඔකෙන් එක පාටම මම අද ළමයි ಗುಣ කිරීම කියලා පටන් ගත්තා නම් පන්ති මේ වෙලහට භාගයකට වඩා ගිහිල්ලා. හරි. දැන් අපි බලමු පුතේ අපිට ආවොත් දරුවන් හරය අසමාන දෙන්නේ. හරය අසමාන දෙන්නේ ආවොත්. අපි හිතමු පුතේ ඔන්න එනවා. දෙකෙන් එකට එකතු කරන්න ඕන 6න් එකක්. ඔන්න වැඩි. දැන් ඉස්සෙල්ලම් හරි ෂෝක් ටක් ගාලා එකතු කරා හරය සමාන නිසා කිසි ගැටලුවක් නැහැ. එයා තමයි හරයම තමයි පිළිතුරේ හරය වෙන්නේත් ලවය ටික එකතු කරා. ඔන්න දැන් මෙතන පොඩි කතාවක් තියෙනවා. මෙයාගේ හරය 2, මෙයාගේ හරය 6. මේ වගේ වෙලාවක පුතේ අපි අංක එකට කරන්න ඕන හරයන් සමාන කරගන්න ඕන. හරයන් මොනව කරගන්න ඕනද පුතේ? සමාන කරගන්න ඕන. ඔන්න ඔතෙන්දී අපිට ඕන වෙනවා. ඔන්න ඔතෙන්දී අපිට ඕන වෙනවා මොකද්ද? හරයන් සමාන කරන්න ගියාම මොකද්ද අපිට මතක් වෙන්නේ? තුල්ලේ භාග. ඔව් තුල්ලේ භාගත් හරි. එකත් එක ක්‍රමයක් තමයි. මෙන්න මෙයා මතක් වෙනවද? කුඩා පොදු ගුණාකාරය. අන්න හරි. කුඩා පොදු ගුණාකාරය. කූපෝගු. තේරුණාද? මොකද කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ? සංඛ්‍යා කිහිපයක පොදු ගුණාකාර අතරින් කුඩාම එක්කෙනා. මතකද දැන් කුඩා පොදු ගුණාකාරයේම හොයපු විදිය මේක නම් පුළුවන් ටක්කාල තුල්ලි භාගෙන් මේක 6ට සමාන නිසා 6 දාලා ගන්න මේක දැනගමු මොකද වෙන්නේ කියලා මොකද කුඩා පොදු ගුණාකාරයෙන් කොහොමද හොයන්නේ අපි ගමු සංඛ්‍යා මේ දෙන්නම ගමු මට ඕන 2යි 6යි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඔන්න 2 මෙන්න 6 ඔන්න ලියා එනවා ගුණාකාර 2 4 6 8 10 ඔය ඇති 6 12 18 ඔය ඇති දැන් බැලුවා පොදු ගුණාකාර 6 පොදු ඔය තියෙන්නේ. ඔය ටහා තවේ වහුවේ ඕනේ නැහැ. 6 ඉන්නෝනේ. මෙතන ඕන නම් 12 දැම්ම නම් මේ 12 ඉන්නෝ. ඔන්න පොදු ගුණාකාර හරි. පළවෙනි එක කියලා අල්ලගත්ත නම් ඇති. නං කවුද ඉස්සෙල්ලම හමුන පොදු ගුණාකාරය කුඩාම එක්කිනා කවුද? 6. එහෙනම් මේ දෙන්නේ කුඩා පොදු ගුණාකාරයේ කවුද? 6. 6. ඉරුණානේ 6. ඔය එක ක්‍රමයක්. මේක තමයි ප්‍රාථමිකම ක්‍රමේ සරලම ක්‍රමේ වැඩේ අමතකම වෙලා ගියොත් ඔන්න ක්‍රමේ. මීට වඩා ලේසි ක්‍රම තියෙනවා. කුඩා පොදු ගුණාකාරය හොයන්න. බලමු කට්ටියට මතකද කියලා. මතකද බෙදීමේ ක්‍රමය? 2යි 6යි දෙන්නම දානවා මෙන්න මේ දීර්ඝ බෙදීමට. දෙන්නම බෙදෙන දෙන්නවම බෙදෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාවක් තියද කියලා බලමු. අපිට එකපාරට පේනවා දෙකෙන් බෙදෙනවා කියලා. 2ට 2ව 1යි 6ට 2ව කීයද? 3. ඊට පස්සේ දෙන්නම බෙදෙන එකක් නැහැ. ඊළඟට බෙදෙන එක්කෙනෙක් හරි බෙදෙනවා නම් බෙදාගෙන යන්න ඕන. 3ෙන් බෙදෙනවා 1යි 1යි. මෙන්න මේ විදිහට බෙදාගෙන එන්න ඕන පිළිතුරු විදිහට කවුරු ලැබෙනකන්ද? එකේ පේලියක් ලැබෙනකන්. පිළිතුරු කවුරු වෙනකන්ද පුතේ? එකේ පේලියක් ලැබෙනකන්. හැබැයි බෙදන්න ගන්නේ මොන සංඛ්‍යාව විතරද? ප්‍රථමක සංඛ්‍යාව විතරයි. අන්න එච්චරයි මගේ දරුවෝ මතක තියාගන්න. බෙදන්න ගන්නේ ප්‍රථමක සංඛ්‍යාව විතරයි. යටට පිළිතුරු ලෙස එකේ පේලියක් වෙනකම් බෙදාගෙන. ඒ කියන්නේ මේක බෙදලි ඉවරනකම් බෙදන්න කියන එක නෙමෙයි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතන දෙකෙන් බෙදුවාම එකක් ආව. 2ට 2ව 1යි 6ට 2ව 3යි. 3 ඉතුරුයි. 3ත් බෙදෙනවා 3ෙන්. බෙදුවා 1යි. පැහැදිලි ඉන්නේ. කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද? බෙදන්න ගත්ත සංඛ්‍යාටි ගුණ කරනවා. කවුද බෙදන්න ගත්තේ? මෙන්න කුඩා පොදු. කූපෝගු සමානයි. බෙදන්න ගත්තේ 2යි 3යි. ඒ දෙන්න ගුණ කරා. දෙවරක් 3 කීයද? 6යි. පැහැදිලිනේ. රයිට්. එහෙනම් හරි. ඔන්න මේක මම මතක් කරා. අපි ඉස්සරහට ඕනේ නෝ මේක ගොඩක්. දැන් එහෙනම් ඔන්න අපි දැන් හොඳටම දන්නවා
මේ දෙන්නයි කුඩා පුදු ගුණාකාරය මොකද්ද 6 ඔන්න ගත්තා දෙන්නයි කුඩා පුදු ගුණාකාරය 6 දැන් බලනවා පුතේ 6 හැදෙන්න 2 කීයෙන්ද ගුණ උනේ කියලා 6 වෙන්න 2 කීයෙන්ද ගුණ උනේ 3 3න් එහෙනම් මේ එකත් ගුණ කරන්න ඕනේ කීයෙන්ද 3න් තේරුණා නේද රයිට් මම ඔකට අපේ එලියක් ලියලම ලියන්නම් පැටලෙයි කියලා හිතනවා නම් 2න් 1 හරය 6 වෙන්න 2ක් 3න් 1ක් 3න් හරය ලැබෙයි දෙන්නම 3න් ගුණ කරා මෙතන 6න් 1 දැන් පොදු හරය 6යි දෙවරක් 3 6 හරි එකවරක් 3 3යි එකතු කිරීම 1යි එතකොට 3යි 1යි එකතු කරාම 4යි පිළිතුර 6න් 4යි පිළිතුර කීයද 6න් 4යි තේරුණාද මේ වගේ වෙලාවල් වලදී එතකොට පුතේ අපි අනිවාර්යෙන් කරන්න ඕන මොකද්ද කුඩා පොදු ගුණාකාරය ඇසුරෙන් පොදු හරයක් අරගෙන තමයි සුළු කරන්න වෙන්නේ තුල්ල භාග වලින් ගන්නත් පුළුවන් හරි ලේසි මේ කුඩා පොදු ගුණාකාර ක්‍රමයට හුරු වුණාම තුල්ල භාගත් හොයලා ගන්න පුළුවන් සමහර තැන් වල හැබැයි තුල්ල භාගක ගන්න ගියහම පැටලෙන ඉගෙන එකක් එහා සංඛ්‍යාව වලින් එනවා කුඩා පොදු ගුණාකාරය ගත්තාම හරි ලේසි සුළු වෙලා වෙනව උත්තරේ තේරුණානේ හරි හදා ගන්න පුතේ මේ ගන්න ඕක හදලා එකක් දෙන්නම් තනියෙන් හදන්න අම්මලි කම යන්නත් එකනේ හා 3න් 1ට එකතු කරන්න පුතාලා 9න් 1ක් මෙන්න මේ තුනෙන් එක හරයත් තුනෙන් ගුණ කරා ලවයත් තුනෙන් ගුණ කරා මෙතන නමෙන් එක තුන් වරක් තුන නමයයි එක් වරක් තුන තුනයි එකතු කරා නමෙන් එක පොදු හරය නමයයි තුනයි එකයි එකතු කරා නමෙන් හතරයි ඔක අර අපි එකපාරෙන් ඔක හතරම නැහින ඔච්චරම පේලි පේලි ලියන්න ඕනත් නෑ දැන් පුළුවන් ටට්ටක් ගාලා හදන්න මේ පේලි කීපයක් අතෑරලා ඔක හදන්න පුළුවන් මේ විදියට 3න් 1 දැන් පොඩ්ඩක් ඉක්මනට හදන්න හුරු වෙන්න මෙන්න මේ විදියට පේලි කීපයක් අතෑරලා හරි 3න් 1 9න් 1 බැලුවා කෙලින්ම හරි ගැටලුවක් නෑ පොදු හරය ගන්න පුළුවන් 9 එකපාරෙම දාගන්න ඊට පස්සේ දැන් ලවේ ටික 3 9 වෙන්නේ 3න් ගුණ වෙලා 3 වරක් 3 9යි එන එකත් ගුණ කරන් 3න් 1 වරක් 3 3යි 1යි එකපාරෙන් ගන්න පුළුවන් පේලි දෙකක් අඩු වුණා දැක්කනේ දැන් ඒ වගේ වඩා ඉක්මනට හදන්න සුළු කරන්න වෙලාවල් ඉතුරු කරගන්න ඔය වගේ ක්‍රමවලට එන්න ඕන හරි මේක හදන්න එනවා පොඩක් වෙනස් කරලා දෙනවා චුට්ට ගාන මං දෙකෙන් එකයි තුනෙන් එකයි එකතු කරා දෙකෙන් එකයි තුනෙන් එකයි දෙකෙන් එකයි තුනෙන් එකයි හයෙන් හතරෙන් හයයි කුඩා පොදු ගුණාකාරය කීයේ එන්නේ හය නියමයි කොහොමද දෙන්නේ මෙන්න 2යි 3යි බැලුවා දෙන්නම බෙදෙන සංඛ්‍යාව නැහැ දෙකෙන් බෙදුවා 1යි 3 බෙදෙන්නේ නැහැ එහෙම ලිව්වා ඊළඟට බෙදුවා 3න් 1යි 1යි දෙවරක් 3 6යි ඕන්න ගත්තා කුඩා පොදු ගුණාකාරය 6යි 2 6 වෙන්නේ 3න් ගුණ වෙලා එහෙනම් එකත් ගුණ කරන්න 3න් එක් වරක් 3 3යි එක පාරේ ලියනවා එකතු කිරීම 3 6 වෙන්නේ දෙකෙන් ගුණ වෙලා එක් වරක් 2 2 3යි 2යි 5යි කීයෙන් 5යිද පුතේ 6න් 5යි රයිට් හැමෝම හරිද හරි හරි නේද හැමෝම හරි අපි එකක් හදමු මේක හදලා යන් ඊළඟට මිශ්‍ර සංඛ්‍යා වලට හතරෙන් එකයි පහෙන් දෙකයි එකතු කරා විසෙන් දහතුනයි රයිට් රයිට්
කේක උත්තරේ නෝ බලමු හරි බලමු කුඩා පොදු ගුණාකාරයේ 20 කියලා පැහැදිලිතර ඔයාලා දැන් කියන දේ බලමු කොහොමද එන්නේ කියලා මෙන්න 4යි 5යි ගත්තා දැන් මේ බෙදෙන කුඩා ප්‍රථමක සංඛ්‍යාව 2 4 2 බෙදුවා 2යි 5 බෙදෙන්නේ එහෙම ලිව්වා ආපහු 2න් 1යි 5 බෙදෙන්නේ එහෙම ලිව්වා ඊළඟට බෙදෙන්නේ 5න් මොකද 3න් බෙදෙන්නේ නැහැනේ 1යි 1යි දෙවරක් 2 4යි 4 වරක් 5 20යි හරි බොහොම හොඳයි කුඩා පොදු ගුණාකාරයේ 20යි 4 20 වෙන්නේ පුතේ 5න් ගුණ වෙලා 4 20 වෙන්නේ 5න් ගුණ වෙලා එහෙනම් එකක් ගුණ වෙන්න ඕන 5න් එක් වාරයක් 5 5යි එකතු කිරීම 5 20 වෙන්නේ 4න් ගුණ වෙලා එහෙනම් දෙවරක් 4 8යි 5යි 8යි 13යි පිළිතුර 20න් 13යි 20න් 13යි හරි එහෙනම් ඔන්න හරය සමාන භාග හරය අසමාන භාග එකතු කරන්නත් පුළුවන් පොඩ්ඩක් මේ කරපු දේ යටින් තරුවක් දාලා ලියමු පුතේ ලියන්න තරුවක් දාලා හරය අසමාන භාග එකතු කිරීමේදී මේක යනට හරය අසමාන භාග එකතු කිරීමේදී හරය අසමාන භාග එකතු කිරීමේදී හරය අසමාන භාග එකතු කිරීමේදී කුඩා පොදු ගුණාකාර ඇසුරෙන් කුඩා පොදු ගුණාකාර ඇසුරෙන් කුඩා පොදු ගුණාකාර ඇසුරෙන් කුඩා පොදු ගුණාකාර ඇසුරෙන් හරයන් සමාන කරගත යුතුය කුඩා පොදු ගුණාකාර ඇසුරෙන් හරයන් සමාන කරගත යුතුය කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම අංක එකටම කරගන්න ඕන හරයන් සමාන කරගන්න ඕන සමාන කරගන්න නැතුව මේ ටික එකතු කරන්න බෑ පැහැදිලිනේ හරි මම දැන් ඔයාලට ඉස්සෙල්ලා පොඩි පොයින්ට් එකක් තියෙනවා දැන් අර මේ අපේ පුතේ දැන් කියුට් පැක් එක දැන් ඔයාලට නම් උඩු ගමින දරුවන්ට මේ ඔන්ලයින් ඉන්න දරුවන්ට අපි මේක කුරිය කරලා තියෙනවා ඔකට දරුවන්ට මේ යවන විදි සිප් සෙවනෙන් ගන්න පුළුවන් කියුට් පැක් එක නොගත්ත දරුවට ගිහිලා කියුට් එක අරගෙන ඒක සම්පූර්ණ කරගන්න මොකද මේ පාඩම් වලට අදාළ මේ මාසේ කියුට් සෙට් එක හදලා තියෙන මොකද මේක ගොඩක් මාසෙ ළඟ මේක හදලා තියෙන ඈ මේ මාසෙකද? ඔව් මේ මේ මැයි එකනේ. හරි. මේක ගොඩක් මාසෙල මම මේ දැන් බැලුවෙත් මෙතන මේ ලොකු වැඩක් මෙතන මේ පහවසර ශිෂ්‍යත් දැන් කුමාරසේකේ ටික මෙතන හදනවා කියලා ලොකු වැඩ කොටසක් මෙතන මහන්සි වෙන්නේ. ගොඩක් මහන්සි අරගෙන මේව හදලා තින්නේ. නිසා ඒකට වග වටිනාකම දීලා පුතේ මේ පැක් එක අරගන්න මේ වැටික් කරන්න. හරිනේ සිප් 7 එකෙන් ගන්න පුළුවන් හැමෝටම. ඔන්ලයින් ටික මේ ඔන්ලයින් ඉන්න දරුවන්ට එක ඇඩ්‍රස් එක දුන්නා පස්සේ කුරිය කරලා එවනවා. හරි. මම දෙනවා භාග 3ක් එකතු කරන්න. දෙකෙන් එකයි තුනෙන් එකයි හතරෙන් එකයි තනින් හදා දෙකෙන් එකයි තුනෙන් එකයි හතරෙන් එකයි මයි ටීචර් ඇඩ්යුකේෂන් ප්‍රොජෙක්ට් රිජිස්ටර් කරේ ඔව් වීඩියෝ එක දෙනවා පුතේ වීඩියෝ එක අනිවාර්යෙන් දානවා උඩුගම් වගේ පරක් වෙන්නේ නැද සර්ලා ගෙදර ඉඳලා අග්ගාලා මේක පන්ති කරනකොට සමහරවිට විනාඩි 10ක් 15ක්කට වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තියෙයි අපේ එහෙනම් දවසක් යනවනේ මේ ගැටලු දාලා තිනොම මැසේජ් කීපයක් ඇවිත් තිනො කොරෝනා කොරෝනා කියලා කමක් නැහැ ලිව් වෙන්න පුතේ මේ වීඩියෝ එක දෙන්න ළමයා හතර පහ දෙනෙක් මැසේජ් දාලා තිනු කමක් නැහැ. එයාලා ගිහිල්ලා කමක් නැහැ. මේ වීඩියෝ දාන්නම් බය වෙන්නපා. හරි. කීයද පොදු හරය ගත්තේ? 12. නියමයි.
පොදු හරය වෙන්න පුතේ 12 වුණම එක පාරෙන් ගන්න එක පීලියම ගන්නවා දැන් 2 12 උනේ 6ෙන් ගුණ වෙලා එහෙනම් එකත් ගුණ කරන්න 6ෙන් එක්වරක් 6 6යි 3 12 උනේ 4ෙන් ගුණ වෙලා එහෙනම් එකත් ගුණ කරන්න 4ෙන් එක්වරක් 4 4යි 4 12 උනේ 3ෙන් ගුණ වෙලා එහෙනම් එකත් ගුණ කරන්න 3ෙන් එක්වරක් 3 3යි මෙහෙම ආවද 3යි දැන් එකතු කරා 6යි 4යි 10යි 3යි 13යි අන්න මාර වැඩි 12ෙන් 13 පුතේ පිළිතුර විෂම භාගයක් නේ ඇවිල්ලා තියෙන්නේ පිළිතුර විෂම භාගයක් ආවා අපි විෂම භාගයක් විදිහට ඔහොම තියෙද්ද ඔහොම තියනවද විෂම භාගයක් විදිහට පිළිතුර තියනවද අපි නෑ මේක මොකක් කරන්න ඕනද මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරන්න ඕනේ හා එහෙනම් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරමු අරය 12මයි හරි 13ට 12 ඒවා 1 13ට 12 ඒවා 1යි 1යි 12 වරක් 1 12යි කීයක් ඉතිරිද 1ක් ඉතිරි එහෙනම් පිළිතුර පුතේ 1යි 12ෙන් 1යි මගේ පුතාලා පිළිතුර මෙතනින් නැවැත්තුවොත් ලකුණක් අඩුවෙන් තමයි ඔයාලට ලැබෙන්නේ දැන් මේ වගේ ගානකට ලකුණු 3ක් දෙනවා ගොඩක් වෙලාවට ලකුණු 3 දෙන්නේ මෙහෙමයි මෙන්න එක ලකුණ මෙතෙන්ට දෙවනි ලකුණ මෙතෙන්ට තුන්වෙනි ලකුණ මේ මිශ්‍ර සංඛ්‍යාව බවට පරිවර්තනය කරාට ඔයාලා මෙතනින් ගාන නැවැත්තුවොත් පුතේ ලකුණු 2යි මගේ දරුවන්ට ලැබෙන්නේ එක ලකුණක් අයින් වෙලා යනවා ඒ නිසා ගන්න ලකුණු ගන්න ගණන් වල ලකුණු සියල්ලම ගන්න පුළුවන් වෙන පියරෙන් පියර ලස්සනට හදා ඊට පස්සේ අපි බලමු මිශ්‍ර සංඛ්‍යා දෙකක් කොහොමද එකතු කරන්නේ කියලා. අපි ගම්මු පුතේ මට දෙනවා 2යි 7ෙන් 1ට එකතු කරන්න 3යි 7ෙන් 2ක්. දැන් මේ වගේවා අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. ඕනනම් පුතේ විෂම භාග කරලා එකතු කරන්නත් පුළුවන්. විෂම භාග කරලා එකතු කරන්නත් පුළුවන්. නැත්නම් පූර්ණ සංඛ්‍යා වෙනමත් භාග සංඛ්‍යා වෙනමත් එකතු කරන්න පුළුවන්. ඒක ලේසි. අපි ගම්මු එහෙම පූර්ණ සංඛ්‍යා වෙනම හා 2යි 3යි 1ට භාග වෙනම 7ෙන් 1යි 7ෙන් 2යි වෙනම එකතු කරලා එන පිළිතුරු දෙක එකතු කරන්න අන්තිමට මේ 2යි 3යි 5යි හරි මෙතන හරය සමානයිනේ හරි ලේසියිනේ නේ එකතු කරන්න 7ෙන් 1යි 7ෙන් 2යි එකතු කරාම 7ෙන් 3යි එහෙනම් පිළිතුර පුතේ 5යි 7ෙන් 3යි ඒක තමයි ලේසිම ක්‍රමේ පූර්ණ සංඛ්‍යා වෙනමත් භාග සංඛ්‍යා වෙනමත් එකතු කරලා අවසාන පිළිතුර මේ විදිහට හදන එක. පැහැදිලිනේ. රයිට්. හදා ගන්න පළවෙනි උදාහරණේ. හදලා මේ ගාන හදන්න බලන්න තනියෙන්. මම භාග දෙක දෙනවා හරය අසමාන කළා. 3යි 2ෙන් 1ට එකතු කරන්න පුතේ 2යි 3ෙන් 1ක්. හරය අසමාන භාග දෙකක් දුන්නේ. බලමු දැන් ක්‍රමයේ මතකද කියලා. අටේ හයෙන් පහ රයිට් පහයි හයෙන් පහ රයිට් නියමයි බලමු කොහොමද හැදුවේ කියලා පූර්ණ සංඛ්‍යා වෙනම ගන්න පුතේ ඒක තමයි ලේසිම ක්‍රමේ 3යි 2යි 1ට ආන් එකතු කිරීම 2ෙන් 1යි 3ෙන් 1යි වෙනම ආන්න ලේසියි ඒක 2යි 3යි 2යි 5යි හරි මෙතන පොදු හරය කීයද ගන්නෙ පොදු හරය කීයද කුඩා පොදු ගුණාකාරය 6 6 කුඩා පොදු ගුණාකාරය ගත්තාම හරි ලේසියි අපිට නෑ නම් මේක 12 දාලා හදන්න පුළුවන් හරි ඕන නෑ කුඩා පොදු ගුණාකාරය ගත්තාම ලේසියි
දෙක හය උනේ තුනෙන් ගුණ වෙලා එන එකක් තුනෙන් එකවරක් තුන තුනයි එකතු කිරීම තුන හය උනේ පුතේ දෙකෙන් ගුණ වෙලා එන ලවයක් දෙකෙන් එකවරක් දෙක දෙකයි පැහැදිලිනේ නම් සුළු කරමු පහ එකතු කිරීම හයෙන් තුනයි දෙකයි පහයි පිළිතුර පහයි හයෙන් පහයි පහයි හයෙන් පහයි හරිද මගේ දරුවන් මේක හරිද හරි ආ නේ සන්තෝසයි කොල්ලෙක් හරියක් නියමයි යෝ හරි සර් හරි සර් නියමයි හරි සන්තෝසයි ආ හරි අපි අනවා දැන් පුළුවන් එකතු කිරීම ටික හරි ටික ආතේදි කරලා දින ඇති වෙන්න මම මේ දැන් ආයි මතක් කිරීමක් විතරයි ඔයි කරේ අපි එමුටක් ගාලා අඩු කිරීමට ලියන්න පුතේ අනුමාත්‍රකාව භාග අඩු කිරීම बागाडु किरीम एके थारे समाने वा किसी गटलु अकने हाएन पाहें आडु करान हाएन एकाक एतोर हारे समान नां हारी लेसी पिलिकुरे हारे आते आमाई पाहें आडु करान एकाक हाएन हातराई हारी लेसी एवा අපි එමු හරය අසමාන භාග කොහොමද අඩු කරන්න කියලා බලන්න. එකතු කරා වගේම තමයි යොව් ඔව් ඒ විදිහම තමයි. අපිට දෙනවා 2යි 5න් 4ෙන් අඩු කරන්න. ඒ කියන්නේ sorry 5ෙන් 4ෙන් අඩු කරන්න. තුනෙන් පහෙන් හතරෙන් අඩු කරන්න තුනෙන් එකක් පහෙන් හතරෙන් අඩු කරන්න තුනෙන් එකක් හරි දැන් බලමු කොහොමද කරන්න කියලා අපිට දෙනවා මෙතන හරය පහ මෙතන හරය තුන කුඩා පොදු ගුණාකාරයේ කීය ගන්න පුළුවන්ද 15 නියමයි මේ දෙන්නගෙන් බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි 15 දෙන්නගෙන්ම බෙදෙන කුඩාම එක්කෙනා දෙන්නගෙන්ම බෙදෙන කුඩාම එක්කෙනා තමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ 15 හරි ලේසි 5 15 උනේ 3ෙන් ගුණ වෙලා එහෙනම් 4ක් ගුණ වෙන්න ඕන 3ෙන් 4 වරක් 3 12යි අඩු කිරීම 3 15 උනේ 5ෙන් ගුණ වෙලා එන එකත් ගුණ කරන්න පහෙන් එක් වාරයක් පහ පහයි 12න් පහක් අඩු කරා 7යි එහෙනම් මගේ දරුවනේ පිළිතුර 15න් 7යි පැහැදිලිනේ හරි ඕක හදාගෙන මේ උදාහරණ දෙක හදාගෙන පුතාලා මේක හදන්න ওই දෙකම හදාගෙන මේක හදන්න හයෙන් පහෙන් අඩු කරන්න දෙකෙන් එකක් හයෙන් පහෙන් අඩු කරන්න දෙකෙන් එකක් ඊළඟ දවසේ මේ පාඩම අවසන් කරනවා මම දැන් ඔන්න පදනම දාලා ඉවරයි ලබන හැටි තියෙන ගුණ කිරීම ටික ටක් ගාලා ඉවර කරලා දානවා මේ ටික පුළුවන් නම් ආයි ගුණ කිරීම ටික ටක් ගාලා හදා ගන්න පුළුවන් හරි ඒතර පළවෙනි කොටස ඉවරයි දෙවෙනි කොටස තියෙන බෙදීම භාග බෙදීම ඊළඟට තියෙනවා 12න් 4යි මේ පුතේ කීයද ගත්තේ 12න්ද ගත්තේ ඇයි පුතේ කුඩා පොදු ගුණාකාරය ඊට මෙහෙන් ගන්න තිබුණානේ 12 අරගෙන හරි කිසි ගැටලුවක් නැහැ 12 12 අරගෙන තව සරල කරලා හදන්න පුළුවන් නඩ එච්චර එහාට යන්න එපා කුඩා පොදු ගුණාකාරයෙන් ගමු ඒක හරි ලේසි ඒතර ලොකු ගණන් එන්නේ නැහැ හරියට 5 2 මේ බලන්නකෝ දෙන්නේ කුඩා පොදු ගුණාකාරය 6 පොදු හරය 6 මෙයා වෙනස් වෙන්නේ නැහැ පහමනේ 2 6 වෙන්න 3ෙන් ගුණ වෙනවා එන එකක් 3ෙන් එකවරක් 3 3යි 5ෙන් 2 3ක් අඩු කරාම 2යි පිළිතුර 6ෙන් 2යි මේ මෙයා ඕනනම් තව සරල කරන්නත් පුළුවන් සරල කරන්න පුළුවන් සරලම ආකාරයෙන් තියෙන එක තමයි නිවැරදිම ක්‍රමේ නම දෙකෙන් බෙදෙනවා අවසාන පිළිතුර 3ෙන් 1යි ඒක තමයි නිවැරදිම ක්‍රමේ පිළිතුර සරලම ආකාරයෙන් දැක්වීම හරි මේක හදන්න එහෙනම් මේකේ 12 අරගෙන හදුවර ගැටලුවක් නැහැ 12 ගත්තා නම් පුතේ මෙන්න මෙහෙම වෙනවා බලන්න මම ඒකත් කියලා දෙන්නම් 12 ගත්තොත් වෙන්නේ පුතේ පොදු හරය 12 ගත්තොත් 6 දෙකෙන් ගුණලා 12යි 5 දෙකෙන් ගුණ වුණා 10යි අඩු කිරීම දෙවරක් 6 තමයි 12 නේ එකවරක් 6 6යි
දහයෙන් හයක් අඩු වුණාම හතරයි. දොළහෙන් හතරයි. ඉතින් දැන් පුළුවන් උත්තරේ හරි. මේක සරල කරලා බලමු. දෙන්නම හතරෙන් බෙදෙනවා. හතර හතරෙන් බෙදුනහම එකයි. දොළහ හතරෙන් බෙදුනහම තුනයි. ඔයි පිළිතුර එනවා කිසි ගැටලුවක් නැහැ. ආ ටිකක් ලොකු සංඛ්‍යා වලට යන එකයි වැඩේ. කුඩා පුදු ගුණාකාරය ගත්තාම හරි ලේසි. ටක් ගාලා සුළු වෙලා යනවා. ඒකයි කියන්නේ කුඩා පුදු ගුණාකාරයෙන් ගන්න කියලා. මේ විදිහට හැදුවා කියලා කමක් නැහැ. ටිකක් වෙලා යනවා හොඳේ. ඒකයි මම කියන්නේ. ඇයි අපි වෙල මේ මෙච්චර ලේසි ක්‍රම තියෙද්දි ටිකක් මේ කල් වේලා යන වැඩකට යන්නේ නේද? මේ ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි. මේක හදන්න පුතේ තනියෙන්. 8න් 7න් අඩු කරන්න 5න් 3ක්. 8න් 7න් 5න් 3ක් අඩු කරන්න. දෙකෙන් එකයි. ඊයේ තමයි පුතේ ආයෙ පිළිතුර බලමු. කුඩා පුදු ගුණාකාරය කීයද ගත්තේ මගේ දරුවන්? ඔව්. කුඩා පුදු ගුණාකාරය කීයද ගත්තේ පුතේ? 40. 40 නියමයි. කුඩා පුදු ගුණාකාරය 40. 8 40 උනේ 5න් ගුණ වෙලා. එහෙනම් 7ත් 5න් ගුණ වුණා 35. 5යි. 5යි. 35යි. හරි. ඊළඟ එකට එමු. 5 40 උනේ 8න් ගුණ වෙලා. එහෙනම් 3ත් 8න් 24යි. නේ? කොමනේ ආවේ? 35න් 24ක් අඩු කරාම පුතේ 11යි. මට ආවේ 40න් 11නේ. හරිද? හරි. 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 මගේ පුතෙක් වෙන උත්තරයක් දුන්න පොඩක් බලන්න මගේ පුතට කොතන හරි සුළු කිලිමේ වැරද්දක් වෙලා තියෙනවා හොඳේ. පොඩක් බලන්න එක. හරි. හරි නේද? එනා පුළුවන් හරි අඩු කිරීම වලදී අනිවාර්යයෙන් මොකද හොයාගන්න ඕන කුඩා පුදු ගුණාකාරය ගත්තනම් හරි ලේසි එනේ මෙතනින් මේ 40 නෙවෙයි 80 දාලා හදන්න පුළුවන් ඉන්නක ලොකු ගණන් එනවා ඒවා සරල කරන්න ගියම තව වෙලා යනවා ඒසාව කුඩා පුදු ගුණාකාරය ගත්තනම් ලේසි හරි දැන් බලමු මිශ්‍ර සංඛ්‍යාවක් කොහොමද අපි ඉතල පූර්ණ සංඛ්‍යාවක් අඩු කරන විදිය බලමු මෙන්න මේක හරි වැදගත් මට ඕන පුතේ 5න් අඩු කරන්න 2යි 2න් 1 අන්න මාර වැඩි පහෙන් අඩු කරන්න ඕන 2යි 2න් 1. හොඳට අහගන්න මේ වගේ එකක් කොහොමද කරන්න කියලා. දැන් මෙයාගේ භාග සංඛ්‍යාවක් නැහැ. පූර්ණ සංඛ්‍යාවක් විතරයි තියෙන්නේ. මෙයාගේ පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා භාග සංඛ්‍යාවක් තුන දෙන්නම ඉන්නවා. මේ වගේ තැන්වලදී පුතේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන විෂම භාග බවට පරිවර්තනය කරගන්න. පහ ගැටලුවක් නැහැ. හොම ඉන්න දෙන්නක චුට්ටක්. මෙයා විෂම කරන්න. හරය 2මයි, දෙවරක් 2 4යි 1යි 5යි. 2න් 5යි. හරිනේ. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ දැන් මගේ දරුවන්ට මතක් වෙන්න ඕනේ මෙතන පහ හිටියට මෙයා මේ තනියෙන් නෙවෙයි ඉන්නේ මෙයාගේ යට ඉන්නව තව යාළුවෙක් කවුද එක ඒ කියන්නේ ඕනෑම පූර්ණ සංඛ්‍යාවක හරේ කවුරු ඉන්නවද එක ඉන්නවා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ ආ ඉන්නේ ලවේ එක ඉන්නව අපි ලියන්නේ පූර්ණ සංඛ්‍යාව වලට තේරුණා නේද කියන්නේ ඕනෑම පූර්ණ සංඛ්‍යාවක ලවේ කවුද එක හරි දැන් හරිනේ මෙතන 1 මෙතන 2. එහෙනම් කුඩා පුදු ගුණාකාරය ගන්න අපි 2 කියලා. මොකද 2 එකිනුත් බෙදෙනවා 2කිනුත් බෙදෙනවා. 1 2 වෙන්නේ 2කින් ගුණ වෙලා එහෙනම් 5ත් 2කින් ගුණ කරා 10යි. 5 වරක් 2 10යි. හරි ලේසි. අඩු කිරීම. අඩු කිරීම 2කින් 5. හරය 2මයි. එහෙනම් වෙනස් වෙන්නේ නැහැ 5. එතකොට නෝ 10ෙන් 5ක් අඩු කරාම 5යි. කාගෙන් 5යිද 2කින් 5යි මෙහෙම පිළිතුර තියන්නේ 2කින් 5යි කියලා මෙයා මිශ්‍ර කරනවා පුතේ අපි කොහොමද මිශ්‍ර කරන්නේ හරය 2මයි 5ට 2ව 2යි 5 වරක් 2 දෙවරක් 2 4යි තව කීයක් ඉතිරිද 1ක් ඉතිරි එහෙනම් අවසාන පිළිතුර 2යි 2කින් 1යි හදාගන්න මේ ගන්න හදලා මේක හදන්න තනියෙන් 3ෙන් අඩු කරන්න 1යි 3ෙන් 1ක්
මොකද එහෙමද ආර දාල අප මරුන් වෙන ගාල්ලට කොහෙවත් නැහැ වෙන අනිත් ඒවා ඇතිනේ සස්පෙල ප්‍රතිපල දාලා තියෙන්නේ අයලක් වලට කියන බලන්න කියලා මේ මොහොතේ උසස් පෙළ ප්‍රතිපල අන්තර්ජාලයට එක් කර ඇත ඔන්න අයලක්කල ඉන්නව නම් කියන්න දැන් බලන්න කියලා දැන් දාලා තියෙන්නේ අපි නිකන් අර ඔන්ලයින් ඉන්නේ දැන් ඔන්ලයින් නිසා ටක් ගාලා පේනවා ආ මේ රිසල්ට් අවිලා දිනවා මේ පැත්තේ වැටලා දිනන රිසල්ට් ටික හරි මේක හැදුවද චමින්දු කියද පුතේ ආවේ කැමති හදුවේ නැත්තාම මං ගන්නම් මිනුක මිනුක හදුවද මිනුක අටිය නිදිද Right, හරි. හරි. වෙනවද? හරි. වෙනවද? පොඩක් අමාරුන් හරි ඇහැරගෙන තා පොඩක නවතුන පන්තිය හොඳේ. හරි. හරි. මං හදන්නම්. මේ විෂම භාගයක් කරා. 3 අඩු කිරීම. 3 වරක් එක 3යි 1 4යි. 3ෙන් 4යි. ඔන්න හරි. මෙයාගේ හරය එතකොට 1 ඉන්නෝ. දැන් එහෙනම් පොදු හරය ගන්න 3. හරි ලේසි. එක තුන වෙන්නේ තුනෙන් ගුණ වෙලා නැත් තුනත් තුනෙන් නමයයි අඩු කිරීම හතර නමෙන් හතරක් ගියාම පහයි තුනෙන් පහයි ඒ කියන්නේ එකයි තුනෙන් දෙකයි කොබනේ උත්තරය ආපු අය එක අතක් වෙනුනා අනිතා ඉතින් හොඳයින් ටොක්ක්ක් කනගන්න හදලා නැත්නම් ආ සෙට් එක හරිය සෙට් එකත් හරිය ආ දැන් හරි ආ දසුන් හරි ආ එච්චර හරි හරි හොඳයි 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 මේක හැදුවා නම් සතුටුයි හරි හරි තව එක ගානයි මං හදන්නේ අද පන්තියේ ඊට පස්සේ අපිට ලබන හතිය තියෙන ಗುಣ කිරීම ටිකයි බෙදීම ටිකයි ඒක මං කොටස් දෙක එක දවසින් ඉවර කරනවා ඈ මං දැන් පදනම දාලා ඉවරයි ටූටි වැඩක් කරනවා මෙතන මේ එකයි මේ සද්ද බද දෙන්නේ හරි එතකොට භාග මං මුල්ල ඉඳලම පටන් ගත්තේ අද මුකුත් ඔයාලට කියන්න දෙන්නේ අදම භාග අදම මේ අටවසරට ආවත් මෙන්න පල්ලෙහා පන්තික ඉගෙන ගන්න නැතුව ආවත් ගැටලුවක් නැතුව අද භාග පාඩම ඉගෙන ගන්න තිබ්බා මං 6 වසරින් ඉඳලම ඔක්කොම ටික ගත්තා නේ ඒක අරගෙන මෙතෙන්ට ගෙනාවේ ලබන හතිය මං කරනවා ಗುಣ කිරීමයි බෙදීමයි අන්න එතෙන්ට පදනම තමයි මම මේ හදාගත්තේ මොකද මේ ටික දන්නව නම් ಗುಣ කිරීමයි බෙදීමයි කියන්නේ අපිට පැය දෙකකින් ඉවර කරන්න පුළුවන් පාඩම් කොටස් දෙකම එකයි හරි නේ හරි මෙන්න අන්තිම ගාන මම මිශ්‍ර සංඛ්‍යා දෙකක් අඩු කිරීමෙන් අද පාඩම නවත්තනවා ලියන්න මේ ගාන දෙකයි තුනෙන් එකෙන් අඩු කරන්න එකයි පහෙන් එකක් පූර්ණ සංඛ්‍යා වෙනමත් භාග සංඛ්‍යා වෙනමත් අඩු කරලා එන සංඛ්‍යා දෙක එකතු කරන්න පූර්ණ සංඛ්‍යා වෙනමයි භාග වෙනමයි අඩු කරලා එන පිළිතුරු දෙක එකතු කරන්න නැත්නම් විෂම භාග කරලා අඩු කරන්න ක්‍රම දෙකට මං හදන්නම් ගන්න
මිනි කුඩු ගමට වහිනවද? මිනුක ලිව් වෙලා කියන්නේ එහෙට වහිනවනේ. පුරේෂ ඔය පැත්තට වහිනවද? මාර වැඩේ තාපන්ති දෙකක් තියෙනවා මට කරන්න. පහමාර හතමාර හතමාර නමය. ඊයේ කරන්න බැරිණු පන්ති දෙක මේ අද කරේ. දැන් අද පන්ති දෙක හවස තියෙනවා. එහෙම මොකද්ද මන්ද කරන්නේ ගොරෝන්? මෙහෙට පොඩි අන්ධකාර ගතියක් තියෙනවා. හරි බලමු මේ දෙක. ඔන්න මං ගන්නවා පූර්ණ සංඛ්‍යා වෙනම දෙක අඩු කිරීම එක භාග වෙනම තුනෙන් එක අඩු කිරීම පහෙන් එක. එන පිළිතුරු දෙක මොකද්ද කරන්නේ? ඒ දෙන්න අඩු කරන්නේ නැහැ. එන පිළිතුරු දෙක එකතු කරන මතක ඇති මේවා හතේදී අපි ඇති වෙන්න හැදුවා ඈ. හරි දැන් ආයෙ පොඩම මත පුනරීක්ෂණ වාගේ දෙකෙන් එකක් අඩු කරා එකයි. හරි ලේසි. පොදු හරය ගන්න 15 කුඩා පොදු ගුණාකාරයේ 15 ගන්න. 15 වෙනවා කර 15 ගන්න පොදු හරය විදියට. 3 5 ගුණ වුණා 15යි 1 5 ගුණ වුණා 5යි 5 3 ගුණ වුණා 15යි 1 3 ගුණ වුණා 3යි. එතකොට එනවා එතන 1 එකතු කිරීම 15 2. ඒ කියන්නේ 1යි 15 2යි 1යි 15 2යි. හරිද? හරි සර්. ආ ඒකනේ. හරි සන්තෝසයි. හරි සන්තෝසයි. හා මම මේකම හදනවා විෂම භාග කළා. හරය 3යි. 3 වරක් 2 6යි 1යි 7යි අඩු කිරීම. හරය 5යි. 5 වරක් එක 5යි 1යි 6යි. අන්න ඔහොම කරන විෂම භාග කරනවා. කුඩා පොදු ගුණාකාරය ගන්නවා 15 හරි. හරි ලේසි. 3 5න් ගුණ වුණාම තමයි 15. 7 5න් ගුණ වුණා 35යි. 5 3න් ගුණ වුණා 15යි. 6 3න් ගුණ වුණා 18යි. ෂා. ඔච්චර ලේසිද? 35න් 18ක් අඩු කරාම පිළිතුරු 17යි. 15න් 17යි. විෂම භාගය. අපි පිළිතුරු මෙහෙම තියන්නේ මෙයා මිශ්‍ර කරන්න ඕන. හරය 15යි. 17ට 15 ඒවා 1යි. ඊතරොයි 2 පිළිතුරු 1යි 15න් 2යි. තේරුණානේ? ඔන්න ආකාර සියල්ලම කරා. එහෙනම් මගේ දරුවනේ අද මම මේ දක්වා කරේ භාග එකතු කිරීම අඩු කිරීම දක්වා වෙනකන් ආවේ. කියන්නේ 7 වසර වෙනකන් ඔන්න අවසන් කරා. මං ඊළඟ දවසේ කියන්නේ අපේ දවස තමයි සඳුදා. සවුඳ තමයි තියාගන්නේ. අපි බලමු සර් එකත් කතා කරලා මොන හරි ගැටලු තියෙනම් පොඩක් පන්ති ඉස්සරහ මේ පන්ති අපි ඉස්සරහට ගත්තේ නැති පුතේ. සමහර ඉස්කෝලවල ඔන්ලයින් යන නිසා සමහර ඉස්කෝලවල උදේ ඔන්ලයින් යනවා, සමහර ඉස්කෝලවල හවස ඔන්ලයින් යනවා. ඒ නිසා තමයි අපි අර තිබ්බ ටයිම් ටේබල් එක පරණ තිබ්බ ටයිම් ටේබල් එකම ගත්තේ ඒකයි. නැත්නම් අපිට පුළුවන් ද වලරුවින් දාලා කරන්න. හරි බලමු මේක ඉස්සරහ වෙන කාලගුණ තත්ත්වෙත් එක්ක මොන හරි වෙනසක් වුණොත් අපි group එකට දැනුවත් කරන්න. group එකත් එක්ක පොඩක් තොරතුරුත් එක්ක දැනුවත් භාවයෙන් ඉන්න හොඳේ. මොන හරි ගැටලුවක් තියෙනවා අපිට කෝල් එකක් දීලා හරි අහන්න. එහෙනම් මම ඔයාලට කරන්න ඕන අභ්‍යාස ටික මම group එකට දාන්නම් මෙන්න මේ අභ්‍යාස ටික කරන්න කියලා. එහෙනම් අද ඔතනින් පාඩම මම නවත්තනවා පුතේ. එහෙනම් මට ගිහිල්ලා එන්න අවසරයි. හැමෝම පරිස්සමින් ඉන්න මේ දවස්වල දන්නවනේ තත්ත්වේ. ඉතින් ගොඩක් පරිස්සමින් ඉන්න, ගෙවල් වලටම වෙලා ඉන්න. ඔයත් යන්න එපා හොඳේ. හැමෝම පරිස්සමින්. හරි හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන්. අපුතේ සර් මේ සතියෙම link දානවද අනිත් පන්ති වලත්? අපුතේ මේ සතියෙම අනිත් පන්ති වල link දාන්නේ. අනිත් පන්ති වල link දාන්නේ? link අනිත් පන්ති වල link ඕ මොකද්ද? හරි හරි